අයිබුවන් 307 සජීව සංවාදයේ සමගයි ඔබ අදත් එක්වන්නේ අද දවසේදී අපි කතා බහ කරන්නට සූදානම්ින් සිටින ජනාධිපති නීතිඥ මනෝහර දසිල්වා මහතා සමග අයිබුවන් කියලා බුදුමාව පිළිගන්නවා අයිබුවන් විශේෂයෙන්ම අලුත් ව්‍යවස්ථාවක්ද ව්‍යවස්ථා සංශෝධනයක්ද අවශ්‍යතාවයේ තියෙන්නේ කියන කාරණය පිළිබඳව ජනතාව අතරත් දේශපාලක ඊන අතරත් කතා බහක් ඇති වෙලා තියෙන අවස්ථාවකදී ඔබතුමාව අපි සම්බන්ධ කරගන්න විශේෂයෙන්ම මේ ව්‍යවස්ථාව පිළිබඳව තියෙන කරුණු කාරණා පරස්පර තැන් එහෙමත් නැත්නම් ගැටලු සහගත තැන් පිළිබඳව වඩාත් හොඳින් දැන කියා ගන්නට අවශ්‍ය නිසා විශේෂයෙන්ම මේ වත්මන් ජනාධිපතිවරයා පත් කර ගැනීම කියන කාරණේදී අලුත් රජයක් බලයට ගැනීම කියන කාරණේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරපු විද්වතුන් අතර හිටපු කෙනෙක් ඔබතුමාත් විශේෂයෙන්ම මේ ව්‍යවස්ථාවට සම්බන්ධ කරුණු කාරණා පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරමින් ඒ නිසාම අපි මේ පිළිබඳව දැන කියා ගන්නට කැමැතියි විශේෂයෙන්ම ඇයි මේ ආණ්ඩුවක් හදන්න එහෙම නැත්නම් මේ කටයුත්තට යම් උරදීමක් කරලා මේ ව්‍යවස්ථා අර්බුද අවස්ථාවේදී යම් යම් අවස්ථාවල් වලදී අධිකරණට ඉදිරිපත් වෙච්ච යම් යම් කරුණු වලදී ඒවටත් ඉදිරිපත් වෙලා ඇයි ඔබතුමා ආණ්ඩුවේ වගකීම බාර ගත්තේ නැත්තේ මං හිතන්නේ ඉතාල වැදගත් මම දකින්නේ ස්වාධීනව සිටීම ඉතාමත් වැදගත් ඒක වඩා පහසුයි වගේ වඩා පහසුයි ඒ වගේම ස්වාධීනත්වයේ රැක ගැනීම මම හිතන්නේ වඩා හොඳයි කියලා මට හිතුණා ඉතින් ඒ හින්දා තමයි හුඟක් එහෙම කිසිම බැටුපක් ලැබෙන කිසිම දොරයක් මම බාරගත්තේ නැත්තේ මම දැන් මේ රට මේ පවතින ආණ්ඩුවට සුවිශේෂ ජනවරමක් ලැබුණ විශේෂයෙන්ම මේ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන කාරණය මේ ව්‍යවස්ථාව හැදීම කියන කාරණයට විශේෂ ජනතාවගේ කැමැත්තක් ජනතාවගේ වරමක් ලැබුණා. ඔබතුමා විශ්වාස කරනවාද දැන් ස්වාධීනව කටයුතු කරන නිසා ඔබතුමාට කරුණු කාරණා පැහැදිලි කරන්න පහසුයි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ දැන් සිද්ධ වෙනවා කියලා විශ්වාස කරනවාද? අපි මං හිතන්නේ ඉදිරි දින කීපය තුළදී අපිට බලා ගන්න පුළුවන් මොකද මේ ආණ්ඩුව බලයටපත් තුනේ විශේෂයෙන්ම මේ රට අන්තවාදීන් විසින් පාලනය කරන පාර්ලිමේන්තුවක් කරහා මේ රට ඉතාමත්ම දරුණු විදියට විජාතික බලවේග විසින් පාලනය කරන රාජ්‍යයක් බිහි වුණා මං හිතන්නේ මේ රජයට මේ ජනවරම ලැබෙන්නත් ප්‍රධානතම හේතුව උනේ ඔවුන්ගේ පාක්ෂිකයන් විතරක් ඡන්ද දීලා නම් මේ තුනෙන් දෙකක් කවදාවත් ලබා ගන්න බෑ පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේ විශාල කොටසක් මං හිතන්නේ මේ මෙතුමන්ලට ඡන්ද දෙන්නේ නැති කියලා මම හිතනවා තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමේදීත් ඒ වගේම 69 ලක්ෂයක ජනතාවක් ඡන්ද දීම. ඒකට හේතුව තමයි ආගමට ජාතියට අපේ කමට අපේ ජාතික උරුමයට ගරහමි බුද්ධාගමට ගරහමින් ගෙන ගිය විජාතික ව්‍යාපාරය පරාජය කිරීමට තමයි මේ ජනමරම ලබා දුන්නේ. ඉතින් අපි මේ එන ව්‍යවස්ථා සංශෝධන වලින් අපිට බලා ගන්න පුළුවන් ඒ ජනමරම කොතරම් දුරකට රජය විසින් ඉටු කරාවිද කියන කාරණා. දැන් බොහෝ දෙනෙක් මේ අලුත් ව්‍යවස්ථාවක් අපේ රටට අවශ්‍ය දැන් සංශෝධන ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. තවත් මේක පැලැස්තර විසඳුම් වැඩක් නැහැ. අලුත් අපිට ගැළපෙන අපේ රටට ගැළපෙන වර්තමාන තත්ත්වයට ගැළපෙන අලුත් ව්‍යවස්ථාවක් අපිට ඕනේ කියලා කතා කරද්දී නැවත වතාවක් මේ 20 වෙනි සංශෝධනයක් පිළිබඳව කාරණා ඉදිරිපත් වෙනවා. ඒක ඇත්තටම ඉතාමත්ම වාසනාවන්තයි. මම බලාපොරොත්තු වෙනවා මේ ඒ උගුලට ආණ්ඩුව නොවැටේවි කියලා. මොකද මේ ආණ්ඩුවට බලය ලබා දුන්නේ විශේෂයෙන්ම 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 16 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සහ මේ රටේ තියෙන මේ විකෘති මැතිවරණ ක්‍රමය හරහා මේ රටේ මේ විජාතික පාලනයට ශ්‍රී ලංකාව ගොදුරු වෙලා තිබිච්ච අවස්ථාවක ඒකයි ජනවරම දැන් 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැදගත් මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට මොකද ඒ ජනාධිපතිත් අගමැතිත් පක්ෂ දෙකක හිටියේ රට ඉතාමත් මේ විවේචනය ආවේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවේචනය ආවේ පක්ෂ දෙකක නායකයන් දෙදෙනෙක් මූණ බලලා කතා කරන්න නැති තත්වයකට පත් වෙලා රටේ මිනිසු 300ක්ගේ ජීවිත පවා නැති වුණා මේ විරසකයේ නිසා. නමුත් අද අයියා මල්ලි
දෙපලක් අගමැති හා ජනාධිපති වෙලා තියෙන අවස්ථාවක මං හිතන්නේ මේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉතාමත්ම නරක නීතියක් ඒක නිවැරදි විය යුතුයි නමුත් ඊට වඩා වැදගත් මේ තව නොබෝ දිනකින් පළාත් සභා ඡන්දයක් තියන්න ඕනේ කියන අදහසත් ප්‍රකාශ වෙනකොට මේ රටේ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ ආකාරයෙන්ම පවත්වා ගත යුතුද දහතුන් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සහ 16 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළු මැතිවරණ ක්‍රමයෙන් මේ රටට සිදුවන හානිය අපි සංසන්දනය කළොත් 19 වන හානියට වඩා වඩා ආසන්නතම වඩා උත්සන්න වූ අවැඩ සිද්ධ වෙලා තියෙන්නේ ওই 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා ඒ නිසා අද මේ රජයේ මාතෘකාව විය යුත්තේ එකම රටක් එකම නීතියක් කියන ජනාධිපතිතුමාගේ සංකල්පය යථාර්ථයක් කරනවද නැද්ද කියන එක. දැන් මේ ජනාධිපතිතුමාගේ තියෙන විශේෂත්වය තමයි එතුමා බලයටපත් වෙන්න පෙරත් කිව්වා එක නීතියක් එක රටක් නොබෙදෙනු ශ්‍රී ලංකාවක්. ඒක එතුමා බලයටපත් වුණාට පස්සෙත් මේ පසුගියදා පාර්ලිමේන්තුවට ආපු අවස්ථාවෙත් ඒක අවධාරණය කළා. එනිසා මේ 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 රජයට ප්‍රතිපත්තියක් තියෙනවා නොබෙදුණු රටක් එක නීතියක් කියලා. එතකොට මේ පළාත් සභා ක්‍රමය තුල පළාත් සභාවලට පුළුවන් Tamanට කැමති නීති හදන්න. ඒ කැමති නීති හදලා ඒ ප්‍රදේශයට බලපවත්වන වෙනම නීති පද්ධති සකස් කරන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ ජනාධිපතිතුමාගේ එක නීතියක් කියන සංකල්පය හා ගැලපෙනවද කියලා. මොකද ජනවරම ලැබුණේ නොබෙදුණු එක නොබෙදුණු රටක් එක නීතියක් කියන සංකල්පය සඳහා. දැන් අපි දන්නවා දැන් අපි 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගත්තොත් පොලිස් බලතල. දැන් පොලිස් බලතල කියන්නේ නීතිය හා සාමිය කියන විෂය පළාත් ලැයිස්තුවේ තියෙනවා. එතකොට ඒ පළාත් ලැයිස්තුවේ සඳහන් වෙනවා මහා ඇමති පාලනය කරන පොලිසියක් ඒ පළාත තුල ඇති කරන්න පුළුවන් කියලා. දැන් ওই ව්‍යවස්ථාවේ නමවන උපලේඛනයේ පළවන පරිශිෂ්ටයේ 11.1 වගන්තියේ පැහැදිලිව කියනවා මහා ඇමතිගේ පාලන යටතේ තියෙන්නේ කියලා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි හෙට හෝ අනිද්දා පළාත් සභා මැතිවරණයක් තිබ්බොත් අද පහසුකීය දිනවල විග්නේශ්වරන් මහතාගේ කතාවලට සමන් දුන්නහම අද පොන්නම්බලම් මහතා කතා කරන කතාවලට සමන් දුන්නහම සහ සුමන්දිරන් මහතාගේ ප්‍රකාශවලට සමන් දුන්නහම මේ මැතිවරණයක් තියලා පළාත් සභාවක් නිර්මාණය කළොත් මේ රටේ පළාත් පොලිසියක් නිර්මාණය කිරීමේ දැඩි අවධානමක් තියෙනවා. මොකද මේ නීතිය නීතිගත කළා තියෙන්නේ මෙතෙක් ඒක ඒක එහෙම නොවුනේ ඇයි මෙතෙක් කල් මෙතෙක් ඒක ක්‍රියාත්මක නොවුනේ ජනාධිපතිවරයා සහ පවතින රජය ඒකට සහයෝගය නොදුන් නිසාත් දෙමළ නායකයන්ගේ අකාර්යක්ෂමතාවය නිසා. මොකද දැන් මේ නීතිය පවතිනවා නම් අපිට තියෙන ප්‍රධානතම චෝදනාවක් තමයි නීතියේ ආධිපත්‍ය අපි රකින්නේ කියලා. අපි නීති ආධිපත්‍ය කියලා කියන්නේ පවතින රටේ තියෙන නීතියට අනුකූලව කටයුතු කිරීමනේ නීති ආධිපත්‍ය කියන්නේ. එතකොට අපි දැන් ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙනවා නම් පළාත් පොලිසි නිර්මාණය කළා. ඒවා මේ ආයුධ සන්නද්ධ පොලිසි. ඒව නිකන් හුදෙක් මේ ට්‍රැෆික් පොලිසි නෙමෙයි. ආයුධ සන්නද්ධ පොලිසි මහ ඇමති විසින් පාලනය කරනවා. ඊළඟට මේ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ ප්‍රතිපාදන තිබෙනවා. දැන් මේ අවධානම ඇති වෙලා තියෙන්නේ මොකද මේ මේ අවස්ථාවේදී අපි මේ නීතිය සංශෝධනය නොකළොත් නැවතත් අර විජාතික බලවේගවලට මේ තුනෙන් දෙකක් නැති වෙච්ච වෙලාවක මේවා ස්ථාපනය කිරීම සඳහා පියවර ගන්නට ඉඩකඩ තියෙන නිසා ඒ නිසා ඔබ විශ්වාස කරන්නේ මේ 20 වෙනි සංශෝධනය කරා මේ දේවලුත් වෙනස් විය යුතුයි කියලා. පැහැදිලිව. දැන් එම අපි මේ රජය සිතනවා නම්
අපිට සම්පූර්ණ ව්‍යවස්ථාවක් හදන්න මේ එතුමන්ලට කාලය මදි කියලා මං හිතන්නේ ඒකට අවශ්‍ය නිපුණතාවය තියෙන නීතිඥවරු ඕනතරම් ලංකාවේ ඉන්නවා. ඒ හින්දා නව අනුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මාස ගණන් අවුරුදු ගණන් කාලය ගත කිරීම අවශ්‍ය කරන්නේ නැහැ. ඒක ඒ ඒ සඳහා කැමැත්ත ඒ සඳහා අදිෂ්ඨානය තියෙනවා නම් ඒක කරන්න පුළුවන්. නමුත් බොහොම ඉක්මනින් සුමානකින් දෙකකින් කරන්න ඕන නම් දැන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සම්බන්ධ තියෙන විධිවිධානය පොලිසිය වලට ආයුධ සන්නද්ධ පොලිසි නිර්මාණය කිරීම සඳහා තියෙන විධිවිධාන එතකොට මේ නීති හදන්න පළාත් කියන්නේ වෙනම නීති පළාත් සභා පළාත් වලට වෙන වෙනම නීති හදන්න තියෙන විධිවිධාන අහෝසිකරන එක වාක්‍යකින් කරන්න පුළුවන් දෙයක් ඉතින් 19 13ට වඩා ලොකු නේ මොකද කියන එක ඉතාමත්ම ගැටලු සාගතයි. ඒ කියන්නේ මේ ගරු ජනාධිපති තුමාගේ මේ ව්‍යායාමය මේ ට ඉඩ නොදෙන්න යම් කිසි බලවේගයක් ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳවත් අපි සලකා බැලිය යුතු කාරණාවක්. හොඳයි අපි තවත් සලකා බැලිය යුතු කරුණු කාරණා ගණනාවක් තියෙනවා විවස්ථා සංශෝධනයන් සහ අලුත් විවස්ථාවක් පිළිබඳව කතා කරනකොට අපි කෙටි විරාමයක් ලබා ගන්නවා විරාමින අතර හමු වෙනවා. सजीव संवाद सधान जनाधिपतिपरियागे व्यायाम अतम युमे ये उत्साह बाधाकरा इड नोदे खाऊद कहोमद मुखादे अट विलातेन लुकुम हिनेतम अभी मे यदास असूहते धातुन आंडक्रम व्यवस्था संशोधने समग मेरटे अमुतु देशपालन संस्कृतिया कति कर्गन दिए न ඒ කියන්නේ දැන් ඉහළින්ම ඉන්නවා ජනාධිපතිවරයා. අපිට ඊට පස්සේ කැබිනට් මණ්ඩලයක් තියෙනවා මහ විශාල. 28 දෙනෙක් දුහෙදී ඉන්නවා. ඊට අමතරව රාජ්‍ය අමතිවරුත් ඉන්නවා. දැන් මේගොල්ලන්ටත් අමතරව ඊළඟ ස්තරයක් නිර්මාණය වෙනවා. පළාත්වලත් අමති මණ්ඩලෙ ඉන්නවා. දැන් මේ වර්ගසතකින් 25000ක පුංචි දූපත පාලනය කරන්න 40 දින ඇමතිවරු 40 දිනක් ඉන්නවා හැම පළාතකටම ඇමති මණ්ඩල තියෙනවා ඊළඟට මේ පළාත් සභා රැස් වෙන්න මහා විශාල මාලිගාව වගේ බොහොම වායු සමීකරණය කරපු මේ කතා කරලා ගහ ගන්නයි බැන ගන්න ඒවත් අපි නිර්මාණය කරලා තියෙනවා දැන් ওই മന്ത്രിවරුන්ට අවශ්‍ය කරනවා පුහුණු ස්ථාන ඒගොල්ලන්ගේ බෑනාවරුන්ට දූවරුන්ට පුතුන්ට නෑයන්ට අර පාර්ලිමේන්තුවට එන්න මාර්ගය සකස්සන විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තියෙනවා පළාත් සභාව. එතකොට උන්ට උන්ගේ ගෙවල් වල දොරවල් වලට අවශ්‍ය යාන වාහනද මේ ඉස්සරහින් එක වාහනයයි පිටිපස්සෙන් තව වාහනයයි ඒ ආරක්ෂක ආරක්ෂාවට කියලා පිරිවර මිල මුදල් ඔයි සැප සම්පත්තික ලබා ගන්න තමන්ටත් තමන්ගේ ඊළඟ පරම්පරාවටත් ලබා ගන්න අපි මතක තියා ගන්න ඕනේ එතනින් එහාට අපිට තව ස්තරයක් තියෙනවා පළාත් පාලන ආයතන තියෙනවා දැන් මේ පළාත් පාලන ආයතන ඒ කාලේ හිටන් තිබුණා ඒ පළාත් පාලන ආයතන තමයි තමන්ගේ නගරේ පිරිසිදු කරලා නගරේ තියෙන ජල ව්‍යාපෘති ඒවා සීරම කරන්නේ පාරවල් හදන කුඩා පාරවල් එහෙම හදන්නේ ඒ පළාත් පාලන ආයතන දැන් මේ පළාත් පාලන ආයතන රජයත් අතර තව පළාත් සභාවක් කුමටද දැන් පහුගිය අවුරුදු තුනේම පළාත් සභා තිබුණේ නැහැ මං හිතන්නේ හැමෝටම අමතක වුණා මෙහෙම පළාත් සභා කියලා දෙයක් තිබුණා කියලා දැන් අපි මේ ඡන්දයක් තියලා කෝටි ගාණක් මේ ඡන්දයක් තියන්න ලංකාවේ විශාල මුදලක් අපි වියදම් කරනවා ඇයි අපි මේ විශාල මුදලක් වියදම් කරන්නේ එක දෙවෙනි කාරණාව තමයි මෙවැනි වියදමක් කරලා අපි මේ අය පත් කරගෙන ඒ අය හදනවා ඒ පළාතට පමණක් සීමා වෙන නීති දැන් ඕක ওই විදියට අපි ක්‍රියාත්මක කරන්න ගියොත්
එතකොට හැම තව දෙයක් තමයි වෛද්‍ය සේවය ගමු සෞඛ්‍ය සේවය මධ්‍යම ආණ්ඩුවෙත් සෞඛ්‍ය අමාත්‍ය කෙනෙක් ඉන්නවා හැම පළාතකමත් සෞඛ්‍ය අමාත්‍යවරු ඉන්නවා මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යවරයෙක් ඉන්නවා හැම පළාතකම සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා දැන් මේ සෞඛ්‍ය සේවය CC කඩ විසිරුවලා තියෙනවා අධ්‍යාපනය CC කඩ විසිරුවලා තියෙනවා එක මධ්‍යස්ත තැනකින් පාලනය කරන්න බෑ දැන් මේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා තියෙන එක හේතුවක් මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ ජාතික පාසල් පමණයි මධ්‍යම ආණ්ඩුව යටතට වැටෙන්නේ පළාත් පාසල් වැටෙන්නේ අර පළාත් ඇමති යටතේ දැන් මට තේරෙන්නේ නැහැ ඇයි අපිට මෙහෙම සෞඛ්‍ය ඇමතිවරු හෝ අධ්‍යාපන ඇමතිවරු දෙවර්ගයක් පළාත් මට්ටමින් සහ මධ්‍යම රජයේ මට්ටමින් දෙකොට්ටාසයක් තිබුත්තේ ඇයි කියන එක. ඉතින් මේ හුදෙක් මේ දේශපාලඥයන්ගේ අවශ්‍යතාවය මත මේ රටේ ඔබේ මගේ බදු මුදල් පාවිච්චි කරලා ඔවුන්ගේ සුඛ විහරණය සඳහා ලැජ්ජ නැතුව මේ වගේ ව්‍යාපෘතියක් සඳහා දායක වෙනවා කියන එක මං හිතන්නේ තාමත්ම අවසනාවන්ත දෙයක්. දැන් ගරු ජනාධිපතිතුමා ආවේ ওই නාස්තිය නැති කරලා රට එක්සේසත් කරලා එක දජයක් යටතේ සියලු ජනවර්ගයකට එකතු වෙලා මේ රට ගොඩ ගන්නනම් දැන් විශේෂයෙන් මේ කොවිඩ් අනතුරෙන් ලංකාව විතරයි හරියට බේරලින් දැන් ওই හොඳයි කියලා හිටපු නව ශ්‍රීලන්තයද ඔස්ට්‍රේලියාවද ඉන්දියාවද ওই හැම එකක්ම අපිට වඩා ඉතාමත්ම දරුණු තත්ත්වයක අද තියෙනවා නමුත් මේ දූරදර්ශී නායකත්වයේ නිසා අපිට අපි බොහොම ලස්සනට හැදීගෙන යන වෙලාවේ දැන් පළාත් සභා මැතිවරණයක් ගැන කතා කරනවා දැන් මේ පළාත් සභා මැතිවරණයක් ගැන කතා කරන්නේ මේ ජනතාවගේ තියෙන සල්ලි ওই දේශපාලඥයන්ගේ ඡන්දෙන් දිනලෙන්න බැරි වෙච්ච අය පෙරදිච්ච අයට ඊළඟට පළාත් සභාවට ඇවිල්ලා අර වාහනම ගන්න පුළුවන් ඒගොල්ලන්ට ඒකට ඉතින් ජනාධිපතිවරයාට කල හැකි දෙයක් නැද්ද දැන් එතුමා කියපු කාරණා පිළිබඳව එතුමා රාජ්‍ය නායකයා විදිහට පත් කරාට පස්සේ ජනතාව එතුමාගේ හැසිරීම එතුමා ක්‍රියාත්මක වෙච්ච විදිහ එතුමා ඔය සැප සම්පත් කියන දේවල් භාවිතා කරපු විදිහ දිහා බලලානේ ජනතාව ඊට පස්සේ තුනෙන් දෙකක මේ ප්‍රථම වතාවට මේ සමානුපාතික ක්‍රමයේ යටතේ මේ වගේ බලයක් ආණ්ඩුවකට ලැබෙන්නේ ඒ බලය ලබා දුන්නේ ජනතාව යම්කිසි හේතුවක් ඇතුව. දැන් ඔබතුමාගේ කියන කාරණානුව පැහැදිලි වෙන්නේ මේ ජනතාව ලබා දුන්නු බලය පිළිබඳ කිසිදු අවබෝධයක් නැතුව තමයි මේ පත්වෙච්ච පිරිස වැඩ කරන්නේ කියලා. ඒ තත්ත්වය එහෙමද? පැහැදිලි. මොකද දැන් අපිට දැනෙනවද ගරු ජනාධිපතිතුමා එක රටක් එක නීතියක් කියලා කිව්වට ওই පත්වෙච්ච මන්ත්‍රීවරු 145 දෙනෙක් කී දෙනෙක් එක රටක් එක නීතියක් කියන සංකල්පය සඳහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පැහැදිලිව ඡන්දියට පෙර විවේචනය තිබුණනේ. ඇත්තටම ගරු ජනාධිපතිතුමා එළිය කියන සංවිධානය හරහා අපි සම්බන්ධ වුණේ එළිය කියන වැඩසටහන හරහා මේ රට බලය බෙදීම හරහා මේ රටට වෙලා තියෙන ව්‍යසනය පැහැදිලි කරමින් ගමින් ගමට ගියානේ. ඒ ජනාධිපතිතුමා ඒ සඳහා වේදිකාවක් සැකසුවානේ. එතකොට ওই ඉන්න දේශපාලඥයොත් ඒ වේදිකාවටම නැග්ගනේ. එතකොට ඒ අය හොඳටම දන්නවා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා. එතකොට ඒ ප්‍රතිපත්තිය අනුව කටයුතු කිරීම ඔවුන්ගේ වගකීම වුණත් අර තමන්ගේ පටු අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න කියන්නේ තමන්ගේ සගයන් තමන්ගේ නෑදෑයන් තමන්ගේ දූ දරුවන් ගේ සුඛ විහරණය සඳහා තමන්ගේ ආධාරකරුවන්ව පෝෂණය කිරීම සඳහා මේ සඳහා ඉතින් මේක ජනාධිපතිතුමාට ශක්තියක් වෙන්න ඕන මේ රටේ ජනාධිපතිතුමාට ඡන්දෙ දීලා දේශපාලනික වමනාවන් මත නෙමෙයි මේ රටේ ජනාධිපතිතුමා හැමෝම දැක්කේ වෙනස් චරිතයක් විදියටනේ මෙතෙක් කල් සාම්ප්‍රදායිකව අපි දැකපු දේශපාලන චරිතවලට වඩා වෙනස් චරිතයක් විදියටනේ අන්න ඒ එතුමාගේ විෂන් එක එහෙම නැත්නම් එතුමාගේ දර්ශනය ක්‍රියාත්මක කරන්න ජනතාව ඒකරාශී වෙලා මේ දහන බුරු 19 ව්‍යායාමයක් පටන් ගන්න නැතුව මේ රටේ ඒ දර්ශනයට අනුගත වෙන ව්‍යවස්ථා සංශෝධනික ගේන්න එහෙම වැඩගත් මොකද
ඔයි බල විමධ්‍යගත වීම හරහා මේ රටේ පරිපාලනය සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා තියෙනවා. දැන් අපිට මේ පළාත් සංවර්ධනය කරන්න නම් දැන් විධායක බලතල අපි හිතමු හොඳයි. පළාත් සභාව ඕනෙමයි කියලා. පළාත් සභාව ඕනෑ වුණත් ඇයි අපිට පළාත් සභා මන්ත්‍රීවරු ඕනේ? මොකද පළාත් පාලන ආයතනවල උන්තරම් මන්ත්‍රීවරු ඉන්නවා. අපිට පුළුවන් ඕනනම් ඒ පළාත් පාලන ආයතනයකින් නියෝජිතයා ගානි මේ පළාත් සභාවකට පළාත් සභාව දැන් ওই බිල්ඩින් එහෙම හදලා තියෙන හින්දා ඒ පළාත් සභාව ක්‍රියාත්මක කරගන්න ඕනේ නම් මේ රටේ නීතිය වෙනස් කරලා ඒ පළාත් පාලන ආයතනවල ඉන්න අය පුළුවන් ওই තනතුරු වලටපත් කරන්න. ඒගොල්ලන්ට දෙන පඩියට අමතර පඩියක් ගෙවන්න නැතුව ඒ අයට ඇමතිකමක් දුන්නත් කමක් නැහැ. සමහර මේ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයක් පිළිබඳව කතා කරනවා. ඒකනේ ජනාධිපතිතුමාගේ ඒකනේ ඔය දැන් ওই අපි දැක්කා එදා අමාත්‍ය මණ්ඩල දෙනකොට අමාත්‍ය මණ්ඩලය පත් කරනකොට හැම දිස්ත්‍රික්කයක් සඳහාම සම්බන්ධීකරණ මන්ත්‍රීවරයෙක් පත් කරානේ. දැන් ජනාධිපතිතුමාට අවශ්‍ය කරන්නේ මේ රට සංවර්ධනය කිරීම. ඒකයි නේ අපිට දැන් කරෙන්නේ බතික් ඇමතිවරු හැම මැටි කර්මාන්තය සඳහා ඇමතිවරු हास्यूल පිලිබඳ ලැබිච්ච ප්‍රවෘත්ති දිහා බැලුවාම මං හිතනවා අනිත් ඇමතිවරුන්ට වඩා යම් කිසි වැඩ කොටසක් කිරීමේ අදිෂ්ඨානයක් තියෙන බව පේනවා. ඒ කියන්නේ ඔහුගේ රාජකාරිය පිළිබඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ අමාත්‍යවරුත් දැන් දන්නවා මේ යම් කිසි කුඩා ක්ෂේත්‍රයක් දුන්නාම නාභිගත වෙච්ච යම් කිසි ක්ෂේත්‍රයක් දුන්නාම එතකොට ඒ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුම විශේෂඥ සම්බන්ධ කරගන්න පුළුවන් සම්බන්ධ කරගෙන ඒ කටයුතු කරන්න පුළුවන්. දැන් ඒක කරන්න පුළුවන් වෙන්නේ මධ්‍යම රජය ශක්ති සම්පන්න මධ්‍යම රජයක් තුලින් පමණයි මේ වගේ පුංචි රටක්. ඉතින් ඒකට ලොකු බාධා දැන් මේ පළාත් සභාව ඇති කරලා ඒගොල්ල වෙනම නීති හදන්න පටන් ගත්තොත් උතුරු නැගෙනහිර වෙනම නීති ගෙනාවොත් අනිත් අයත් ඒ අයට අවශ්‍ය කරන නීති ගෙනාවොත් දැන් අපි දන්නවා මේකේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලැයිස්තුවක් තියෙනවා පළාත් සභාවට නීති හදන්න පුළුවන්. එතකොට ඒ නීති හැදුවොතින් පළාත් සභාව ඒ නීති බලාත්මක වෙනවා මධ්‍යම ආණ්ඩුවේ නීති අභිපව. පළාත් සභාව හදන නීතියක් වෙනස් කරන්න පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක් ඕනේ. දැන් මොනතරම් බරපතල ව්‍යාකූල තත්වයකද අපි ඉන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව හදන නීතියක් වෙනස් කරන්න පුළුවන් සාමාන්‍ය ඡන්දකින්. පළාත් සභාවක් හදන නීතියක් වෙනස් කරන්න තුනෙන් දෙකක් ඕනේ. ඒ කියන්නේ මේ රට වනසන්නම හදපු නීතියක් නේ ඕක. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සුන්ට ඕන කරපු නීතියක් නෙවෙයිනේ. ඕක ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුම හරහා ඇයි ඉන්දු ලංකා ගිවිසුම ගෙනාවේ? අපි දන්නවනේ ප්‍රහාරක යාත්‍රා අපේ මුහුදු තීරයේ ස්ථානගත කරලා. මට මතකයි ඒ කාලේ විදේශ අමාත්‍යාංශයේ වැඩ කරපු නිලධාරියෙක් මාත් එක්ක කිව්වා ඉන්දියානු එක නිලධාරියෙක් කිව්වයි කියලා වරක වුන් හමු වෙච්ච වෙලාවක නිලමට්ටමින් නෝනත් අපිට පුළුවන් කියලා ඒගොල්ලන්ගේ ප්‍රහාරක යාත්‍රා වලින් බෝම්බ දාන්න නැතුව බොහොම පහලින් පියාසර කරොත් කොළඹ තියෙන සේරම ගොඩනැගිලි වලට වීදුරු ටික බිඳින්න පුළුවන් කියලා ඒකේ සද්දෙට ඒ අඩු මට්ටමකින් පියාසර කරොත් ඒ මට්ටමින් තමයි තර්ජනය කරලා ලංකාවේ ඇඳිරි නීතිය දාලා ඇඳිරි නීතිය තියෙද්දි ওই ගිවිසුම අස්සම් කළා. ඔබට මතක ඇති රජීව් ගාන්ධි ඇවිල්ලා අර මෙහි හමුදා නිලධාරියෙක්ගෙන් ගුටි කාලේ යනකොට ලංකාවේ ඇඳිරි නීතිය දැකපු කෙනෙක් නැන්නේ මාධ්‍යවේදීන් හැරෙනකොට. හරි, එතකොට ඒ සියල්ලක්ම සිද්ධ වුණේ ඇයි? ඇයි ඇඳිරි නීතිය දාන්න උනේ? මේ රටේ ජනතාව කැමති නීතියක් නෙවෙයි මේක. ඊළඟට මන්ත්‍රීවරු ටික කොළඹ හෝටලයකට ගෙනල්ලා එදාට ඉස්සරින්දා රෑ කෑම දීලා උදේ පාන්දර වාහන වලින් පාර්ලිමේන්තුවට අරගෙන ගිහිල්ලා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ සාක්කුවේ තිබුණා ඔවුන්ගේ ඉල්ලාසීමේ ලිපි
කොන්ද පණ තියෙන මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නේ කරුණුකොට ওই ජයසූරිය සෞඛ්‍යමති වගේ අය හැරුණුකොට අනිත් අය අත්සංකලයේ කැමැත්තෙන්ද ප්‍රේමදාස මහතා වුණත් ওই ඉන්දු ලංකා ගිවිසුමට සහයෝගය දීපු කෙනෙක් නෙමෙයිනේ එතකොට මේ එහෙම බලහත්කාරයෙන් නීතියක් ගෙනල්ලා මේ රටේ ව්‍යවස්ථාවට ඇතුළත් කරලා දැන් අපිට චෝදනා කරනවා අපි නීතියේ ආධිපත්‍ය ලංකාවේ නැහැ කියලා. දැන් හැමදාම ජනීවා නුවර ගිහාම අපිට කියන්නේ ලංකාවේ නීති ආධිපත්‍යක් නැහැ කියලා ඒක ඇත්ත. ඇයි? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනේම අපි ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ අරගොල්ල ඉල්ලනවා. එතකොට එතන ලොකු ඝට්ටනයක්. දැන් මේ ඝට්ටනය අපි නතර කරන්න ඕනේ. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ කියනවා මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව නෙමෙයි කටයුතු කරන්නේ. එතකොට අපි යෝජනා සම්මතයක් ගෙනත් තියනවා නෑ අපි ඊට පස්සේ රූල් ඔෆ් ලෝ එහෙම නැත්නම් නීති ආධිපත්‍ය අපි රකින්නවා. දැන් අපි නීති ආධිපත්‍ය රකින්නේ කොහොමද අපේ ව්‍යවස්ථාවේ මේව ටික තියාගෙන අපි ඒව ක්‍රියාත්මක කරන්න කැමති නෑ ඔබ මගෙන් කලින් ඇහුවා පොලිස් බලතල මෙතෙක්කල් ක්‍රියාත්මක කරේ නෑ. ඉතින් අපි ක්‍රියාත්මක කරේ නැත්නම් අපි එහෙම නීතියක් තියෙන්නේ මොකටද? අපි රටේ නීතියක් තියෙනවා නම් එක්කෝ ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ එහෙම නැත්නම් නීතිය වෙනස් කරන්න ඕනේ. අපේ රටට මේ විදිහේ චෝදනා එල්ල වෙන්නේ අපිට ජනීවා නුවර ගිහිල්ලා ලැජ්ජාවක් නැතුව මේ රට ව්‍යවස්ථානුකූලව පාලනය වෙනවා කියලා කියන්න බැරි ඇයි? ඇයි අපේට අපිට කොන්ද කෙලින් තියාගෙන අපේ රට ආරක්ෂා කරන්න බැරි ඇයි? මොකද මෙන්න මේ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමයි අපිට පෙන්වන්නේ. ඉතින් මේ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ජාතික ආරක්ෂාවට ඉතාමත්ම බරපතල තර්ජනයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඒ ඒ ඒ ඒ ඒව නිවැරදි කරන්න ඕනේ. දැන් මේක මේකින් ඡන්ද ඉවර වෙලා රජයක් පත් වුනහම 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැරදි තියෙන බව ඇත්ත. දැන් ජනාධිපති අගමැති අතර ප්‍රශ්නයක් නැහැනේ මේ මොහොතේ. ඔව් මේ මොහොතේ මං කියන්නේ ඉදිරි අවුරුදු පහේ මම ප්‍රාර්ථනා කරනවා දෙන්නගේ මිත්‍රත්වයේ සේ පවති කියලා. මම හිතන්නේ නැහැ මේ දැන් දැන් මොකද්ද 19 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කළේ ජනාධිපති වරයාට අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීමේදී තිබිච්ච නිදහස නැති කළා. ඒ අනුව අගමැතිගේ උපදෙස් පරිදි පත් කිරීම කරන්න ඕනේ. දැන් ඕක වික්‍රමසිංහ මහත්තයයි සිරිසේන මහත්තයයි ඉන්නකොට ඔක ප්‍රශ්නයක්. නමුත් දැන් අයියයි මල්ලී ඉන්නකොට ඕක එතරම් ප්‍රශ්නයක් නෙමෙයිනේ. හරි. මේ බොහොම සුහදව වුන් රාජ්‍යපාලනය කරනවනේ. එතකොට මොකද්ද මේ 19 මේ 19 අර මේ ජනතාවට දීපු ජනතා වරම ජනතාවට දීපු පොරොන්දු අමතක කරලා 13ක් අමතක කරලා 16 අමතක කරලා දැන් අපි දන්න මේ 16 ගැන සඳහන් කළ යුතුයි. 16 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි උතුරු නැගෙනහිර පළාතේ සිංහල මිනිස්සුන්ගේ පරිපාලන භාෂාව හැටියට සිංහල පිළිගන්න එක නැති කළේ. අද සිංහල පරිපාලන භාෂාව වෙන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පමණයි. 1978 ජේ.ආර්. ජයවර්ධන ගෙනාපු නීතිය එහෙම එකක් තිබුණේ නැහැ. 1978 මේ ජනාධිපති ජයවර්ධන මහත්තයා ගෙනාපු ව්‍යවස්ථාවේ සිංහලටත් දෙමළත් පරිපාලන භාෂාව වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්කම තිබුණා ලංකාවේ හැමතැනම. මේකෙන් කළේ මොකද්ද? 16 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරා. උතුරු නැගෙනහිර පළාත පරිපාලන භාෂාව දෙමළ පමණක් කළා. ඒක ඇත්තටම මම හිතන්නේ වටිනවා ජනතාවට දැන ගැනීම සඳහා. මම නිකන් එක වාක්‍යයක් විතරක් කියන්න මට ඉඩ දෙන්න. 22 වන වගන්තිය ගත්තොත් සිංහල හා දෙමළ භාෂා මෙහෙමයි පටන් ගන්න. මෙහෙමයි අපිව නොමග යවන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ.
සිංහල හා දෙමළ භාෂාව ශ්‍රී ලංකා මුළුල්ලේම පරිපාලන භාෂා විය යුත්තේ එහෙම විය යුත්තේ රජයේ ආයතන විසින් පොදු වාර්තා තබා ගැනීම සඳහා සහ සියල්ලු කටයුතු ඉටු කිරීම සඳහා දෙමළ භාෂාව භාවිතා කරන උතුරු නැගෙනහිර පළාත් හැර ශ්‍රී ලංකාවේ සියලු පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුත්තේ දැන් බලන්න පටන් ගත්ත ගමන් වාක්‍ය කියනවා දෙකම පරිපාලන භාෂාවක් කියලා ඊට පස්සේ කියනවා උතුරු නැගෙනහිර විතරයි මේ වාර්තා පවත්වාගෙන සියලු දේ කරන්න පුළුවන් උතුරු නැගෙනහිරත් හැරුණු කොට විතරයි මේක ආවේ 16 වෙනි සංශෝධනයේ මේ ඊයේ පෙරේදා මම දැක්ක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා මේ ආණ්ඩුව හදන්නේ මේ 19 සංශෝධනය කරන අතරේ පොඩි ගේමක් ගහන්න ඔහු පාවිච්චි කරපු වචනේ ඒක හරිම හරිම කනගාටුදායකයි ඔහුගත් මන්ත්‍රීවරයෙක් ඔහු කියනවා මේ 16 වෙනි ව්‍යවස්ථාව සංශෝධන 16 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මේ වෙනස් කරන්න හදන්නේ ගේමක් ගහන්න गेम गहलाटे मेरटे सिंह पनसाए राज्य भाषा विला दिमल भाषा वटत् साधारण तनक पनसटे नीति लबादीला मेक क्रियात्मक करगेने अविल इग्दासमसी हत्ते दिके सिंहल भाषा वट तिबिच्च तनक हत्ता अटे जे आर जावेदन महात्म्या देवन जनरज आंडुक्रम व्यवस्था गिनीन कोटा सिंहल भाषावट तिबिच्च थेन एग्दासमसि असू अटे नति कला मेक निवारदि कलियु तो नेद्द मेरटे एकमनीतियक् एकरटक् नं उतुरु नगिनहिर पलात्वल इन्न सिंहल मिनिस्सुंगे अयितिय उन् देवन पूर्वसियन् नोवेद दैन् अपिट चोदना करन्ने कोहोमद දැන් ওই සුවන්දරන් මහත්තයලා විග්නේශ්වරන් මහත්තයලා ජාත්‍යන්තරයට ගිහිල්ලා චෝදනා කරන්නේ අපි දෙමළ මිනිස්සුන් දෙවනි පුරවැසියන් හැටියට සැලකනවා කියලා. දැන් කවුද මේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 16 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කවුද දෙවනි පුරවැසියන්? දැන් මම යනවා මාස 3කට සැරයක් මුහුදු මහ විහාරයේ නඩුවකට. මුහුදු මහ විහාරයේ කොටසක් යම් කිසි කෙනෙක් අල්ලගෙන මම ජාතිවාදී කතාවක් නෙමෙයි කියන්නේ ඒ නඩුවට මම කොළඹින් යනවා දැන් මට පළවෙනි වතාවට ওই ස්වාමින් වහන්සේ හමු වෙච්ච වෙලාවේ ස්වාමින් වහන්සේ මට කිව්වා මහත්මයා මෙහෙම නඩුවක් දාලා මට විරුද්ධව මට මං වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්ද කියලා මං කිව්වා පෙනී ඉන්න පුළුවන් නඩුව මොකද්ද කියලා මම ඇහුවා මම දන්නේ නැහැ මේ කොළ සේරම මට ආවේ දෙමළ භාෂාවෙන් හරි දෙමළ භාෂාව දැන් ඒක මෙහි ඉන්න දෙමළ මිනිස්සෙක් කියනවා වෙන්නත් පුළුවන් මම ඒකටත් විරුද්ධයි දෙමළ කෙනෙකුට සිංහල භාෂාවෙන් කොළ දිය යුතු නැහැ ඒ ප්‍රදේශයේ ඉන්න කෙනෙකුට සිංහල මිනිස්සෙකුට දෙමළෙන් කොළ ලබා දීමේ තීරණයක් ඇත්තේ නැහැ දැන් එහෙම දීලා දැන් අපි උසාවියට යනවා උසාවියේ සාක්ෂි විභාග කරාම ඒව වාර්තාගත කරන්නේ දෙමළෙන් මට තේරෙන්නේ නැහැ මගේ සේවාදායකයන් වෙන ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නැහැ ඊට පස්සේ අපි මේක කොළඹ ගෙනල්ලා අපි පරිවර්තනය කරන්න ඕන ඒ පරිවර්තනය කිරීමේ පහසුකම් නැගිනහිර පළාතේ බොහෝ අධිකරණවල නැහැ දැන් මේ විදියට කරන සැලකිල්ල નિවැරදි කරන්න කියලා කියන එක ගේමක් ගිහිල්ලද මේ ඒ 16 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ මේ රටේ ජාතික ආරක්ෂාවට තියලා තියෙන උවදුර උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සඳහා අදටත් මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා ඒවා નિවැරදි කිරීම මේ රජයට ලැබිච්ච ජනවරම 90 කටයුතු කිරීමට ඔවුන්ට යුතුයකමක් තියෙනව නේද එතකොට අද නිකන් හරියට 13යි 16යි ඔවුන්ගේ දෘෂ්ටිපතේ දැන් නැහැ. දැන් කතා කරන්නේ 19ක් විතරයි. ඒ 19 මේ රටේ ඉන්න සාමාන්‍ය ජනයාට ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි. ඒක අමාත්‍ය මණ්ඩලයපත් කරනකොට ජනාධිපතිගේ තියෙන බලතල.
වැරදි ගොඩක් තියෙනවා මම එදත් විවේචනය කළා මම අදත් ඒක විවේචනය කරනවා නමුත් මේක අමතක කරලා විවේචනය කරන්නේ මම එදා මේකත් විවේචනය කරා 19ත් විවේචනය කරා 16ත් විවේචනය කරා මම කවදත් හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගමු විරාමෙන් අනතුරු තවදුරටත් කතා කරමු ව්‍යවස්ථා අර්බුදයේ පිළිබඳ सजीव संवादे समुतुमा की वे बालपैमा सिद्धकर ओने मेवार मेलबिलतीन जनवर में हरिपेट यमुखर गनाधिपति वरियाति बीच विश्वास तवदुरट तेवीर पवत्व गंधा याम किसी बालपैमा करना भाषे दहतुन दास अमतक करला दहनामे अज्ञान पवन कल्पना करला मे इदिरी संशोधन सिद्धकर नर जनता अभिलाषन किसी वकष्टवे नह रट आरक्षावे नह मे बलपैम करा जनता वट हेकिलपैम सिद्ध कर दवास जनाधिपति महिंद उभय प्रभुत्म की गिहाम मिनीसुन थमंट जीवत्न इडंकने उपलब्लने जनाधिपति दिने तम तेरे जनाधिपति उप दीगा पुलवाम वेद कारण दी दहत आंडक्रम व्यवस्था संशोधने वगंत फलात कतुलते अति रजे इदम यम पुरवसीयकुट हो संविधान पवरादीम हो नियादनीय किरीम अदाल फलात्सभावे उपदेश मत इम कारण पालने किरण नीति रीति वल्ट अनुकूल जनाधिपति वर्यावसी सिद्धुगली फलात्सभावे उपदेश मत तमय पुरवसीयकुट हरी मे आयातनीयट हरी के पंचल घट इंकेदी मेक तमय विघ्नेश्वर महत्या क्यू ये मे सिंह मिनी मे पत्ति डे बैक वोट मत कहती टीएनए संविधान मंत्रीवर पंचल वेल्ट पवागे हिला स्वामी वह सेलाट यम बलपैम करान उत्साह पंचलक मे अपवत्व स्वामी वह सेने आदहनीय करानी ने करे मुकादमे इडम बल तल निशा अभीट मे रटक संवर्धनी करान उतर नगेन हीर फलात्वल तमय हुगक इदंती एक अभी दंडवाने नगिनीर पलातर गियोत् उतुरु पलात पलातर गियोत् नागरीकरणी वेच्च कोटा सरुनु कोट इतना विशाल प्रमाणयक इदंतीनो अभी संवर्धने करन देंगे संवर्धने करनवा मेरटे सिंहल देमल मुस्लिम हेमोंट में एक से सलगल ए इदन नेति कट्टियट इदन देन्न कोलंब हतेन देन्न बैने දෙන්න වෙන්නේ කොළඹින් පිට ওই ප්‍රදේශවල. එතකොට ඒව දෙන්නේ කොහොමද මෙහෙම නීතියක් තියාගෙන? දැන් දහනමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද හදිස්සි අර ඉඩම් කෑල්ලක් ඉඩම් ඔප්පුවක් දෙන්න ඕනේ කියන ගරු ජනාධිපතිතුමාගේ අභිමතාර්ථය මේ මේ ඊයේ පෙරේදානේ ඔක කිව්වේ. එතුමා අවබෝධ කරගත්තනේ ඒක. ඒක එතුමාගේ මේ මේ මැනිෆෙස්ටෝ එකෙත් ඒව සඳහන් කරනවානේ. එතකොට ඒකයි මම කිව්වේ මේ ජනාධිපති තුමාගේ මේ අරමුණු ඉටු කරගන්න දෙන්නේ නැති පිරිසක් ඉන්නවා මේ 13 මේ මේ 20 වන සංශෝධනය ඇතුළට දැන් මේකේ 1.3 කියන මේ වගන්තිය එහෙම නැත්නම් මේ දෙවන පරිශිෂ්ටිය තමයි මේක තියෙන්නේ දැන් මේ දෙවන පරිශිෂ්ටිය අවලංගු කරනු ලැබේ කියන වචන ටික 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දාගන්න මොකක් හරි අමාරුකමක් තියෙනවා मेक ओन आंडूट आंडूट ओन फलात्सभावे उपदेश मत मीरटे पुरवसीयकुट मीरटे पंचलकट पल्लियकट पुडी डंकेल क्लबादेन्न फलात्सभावे उपदेश मत पमनक्रन नीत्यक्ति एंडोनेद
මේ රටේ ඒ ප්‍රදේශයේ පුරාවස්තු ආරක්ෂක පුරා දැන් ඒ විතරක් නෙවෙයි පුරාවස්තු පවා පළාත් සභා ලැයිස්තුවේ තියෙනවා හරි දැන් අපි දන්නවා මොනතරම් අනාරක්ෂිතද කියලා මේ රටේ ජාතික උරුමය දැන් අපිට මේක බලාගෙන ඉන්න බෑනේ විශේෂයෙන්ම පළාත් සභාවන් සංස්ථාපනය කළොත් මේ පුරාවස්තුන් වලට අනාගතයේදී වෙන්නේ මොකද මේ මේ තියෙන ප්‍රතිරෝධයත් එක්ක ඇත්තටම LTTY දක්ව ප්‍රතිරෝධයට වඩා වැඩි LTTY පුරාවස්තු විනාශ කිරීමේ එතරම් ව්‍යායාමයක නිරත වෙන්නේ මනුෂ්‍ය ඝාතනය මිසක් නමුත් මේ ඉන්න පිරිසට දැන් විග්නේශ්වරන් කියනවනේ සිංහල මිනිස්සු එන්නේ ඉස්සෙල්ලයි කියලා දෙමළ මිනිස්සු ආවේ දැන් ඒක ඒක නම් දෙමළ ජනතාවට කරන මහා නින්දාවක් මොකද මට මතකයි එස්එල් ගුණසේකර මහත්මයා මේකට හොඳ උත්තරයක් දුන්නා මේ රටේ මෙතරම් බුද්ධිමත් දෙමළ ජනතාව නම් ඉස්සෙල් ආවේ අර කාෂ්ටක යාපනයේට වෙලා ඉන්නේ නැහැ නේද එහෙනම් මේ මේ දිය ඇලි මේ වන වලින් ගහන බොහොම සෞම්‍ය පරිසරයට එනවනේ අනිත් එක අදටත් 12.7නේ ඒගොල්ලන්ගේ මේ ප්‍රතිශතය ඉතින් කලින් ආවනම් එහෙනම් සිංහල මිනිසුන්ට වඩා ප්‍රතිශතයක් තියෙන්න එපැයි ඔවුන් කියන්නේ දෙමළ ජනතාව බෙලහීන ජනතාවක් නෙමෙයිනේ එතකොට ඒ ඒක ඒ ඒ ප්‍රකාශයම දෙමළ ජනතාවට කරන මහා නින්දාවක් ඒ අය ඉස්සෙල්ලාවද පස්සේ ආවද කියන එක මේ රට වැදගත් කාරණාවක් නෙමෙයි. ඇයි ඒව කියන්නේ? ජාතියන්තරයට ගිහිල්ලා කියන්න මේ සිංහල මිනිස්සු අපේ දේශය අල්ලගෙන අපේ අයිතිවාසිකම් දෙන්නේ නැහැ. ඒ නිසා අපිට උතුරු නැගෙනහිර ලබා ගන්න. ඉතින් අපි ඒකට අවශ්‍ය නීති රාමුව සකස් කළ දැන් දීලා තියෙනවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන ප්‍රතිපාදන තියෙනවා. ඔවුන්ට වෙනම ආයුධ සන්නද්ධ පොලිසියක් හදන ඒවා තියෙනවා. ඔවුන්ට බලතල 36ක් 72ක් තියෙනවා පළාත් සභා ලැයිස්තුවේ 36යි තව 35ක් තියෙනවා සමගාමී ලැයිස්තුවේ ඒව යටතේ ඔවුන්ට නීති හදන්න පුළුවන් එතකොට මේවා වෙනම රාජ්‍යයක් සඳහා තියෙන මූලිකාංග නෙවෙයිද දැන් මේකට ජනතාවගේ පැත්තෙන් මම අර නැවත ප්‍රශ්නෙට ආවොතින් ජනතාවගේ පැත්තෙන් මොකක්ද මේක වෙනස් කරන්නට කරන්න පුළුවන් බලපෑමක්? එහෙම බලපෑමක් කළ හැකිද ජනතාවට? පැහැදිලිව. දැන් මේ බලපෑම තමයි මමත් පුරවැසියෙක් හැටියට කරන්නේ. මේ රටේ ජනතාව තමන් ඡන්දෙ දීපු තමන්ගේ නියෝජිතයගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඡන්දෙ දුන්නේ මේ රට අන්තවාදී කොටස් විසින් පාලනය කරන රාජ්‍ය තන්ත්‍රයක් වෙනුවට අපි හැමෝන්ටම සාධාරණ විදියට ජීවත් වෙන්න පුළුවන් ජන වර්ග සැලකිල්ලකට ගැනීමකින් තොරව ජාති ආගම් කුල ભેද වලින් තොරව මේ රටේ සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ගොඩනගන්න. එහෙම වාතාවරණයක් ගොඩනගන්න නම් මේ විදියට ජන වර්ග පදනම් කරගෙන වෙනස්කම් කරන්න ඉඩ දෙන 13 නාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිවැරදි විය යුතුයි සම්පූර්ණයෙන්ම ඒක අවලංගු කරන්න අකමැත්තක් තියෙනවා නම් අවම වශයෙන් මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ගරු ජනාධිපතිතුමාගේ එක නීතියක් එක රටක් කියන සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන දේවල් ඇතුළත් කරන්න ඕනේ. එහෙම ඇතුළත් නොකරොත් මේ ජනතාවට රජයේ කෙරෙහි තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්. දැන් ඒ ඒ ඒ ඒ කාරණා ඇතුළත් කර යුතුය කියන කාරණේ පැහැදිලි කරන ගමන්ම තව පැත්තකින් සාකච්ඡාවට ලක් වෙලා තියෙන සමහර කාරණා තමයි දැන් මේ හදිසියෙම මේ සංශෝධනයන් ගෙන ඒමට සැලසුම් සකස් කරන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා වගේ කෙනෙක්ව ඔහුට ඔහුගේ ද්විතු පුරවැසිභාවය නිසා පාර්ලිමේන්තුවට එන්න හැකියාවක් නැහැ. එතකොට ඒවා ඉවත් කරලා ඔහුට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව සලසලා ඔහුට මුදල් ඇමතිකම ලබා දෙන්න මෙන්න මේක සඳහා තමයි මේ විස්ස ගේන්න හදන්නේ කියලා මේ වගේ ප්‍රකාශ ඉදිරිපත් වෙනවා. ඇත්තට මෙහෙම තත්ත්වයක් තියෙනවා. මම හිතන්නේ මම නම් බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවේ විරුද්ධත්වයක් නැහැ. බැසිල් රාජපක්ෂ මහත්මයා ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය හිතම අයින් කරන්න කටයුතු කරලා
දැන් ගරු ජනාධිපතිතුමත් ඒක අයින් කරලානේ ආවේ දැන් බැසිල් රාජපක්ෂ මහතා දක්ෂ දේශපාලඥයෙක් විවිධ අය විවිධ චෝදනා එතුමාට කළත් ඔහුගේ දායකත්වය රටට ලබා ගැනීම බොහොම හොඳයි එනවත් ඔබතුමත් විශ්වාස කරනවා පාර්ලිමේන්තු නියෝජිතයෙක් කිව්වම අපේ රටේ පුරවැසිභාවයේ පමණක් සහිත කෙනෙක් සිටිය යුතුයි ඒකට හේතුවක් තියෙනවා ඒකට හේතුව තමයි යම් කිසි රටක පුරවැසිභාවය ලබා ගත්තා නම් ලංකාවේ කෙනෙක් අනිවාර්යයෙන්ම ඔහු දියුරුමත් දෙන්න ඕනේ ඒ රටේට පක්ෂයි කියලා දැන් එහෙම කෙනෙකුට අපේ රටේ දුරයක් දරන්න පුළුවන් කමක් නොතිබිය යුතුයි මොකද ඇමරිකාවත් ලංකාවත් අතර තියෙන බැඳියාවන් පිළිබඳ ඝට්ටනයක් ඇති වෙච්ච වෙලාවක තමන් ඒ රටේ මේ රටේ දෙකේම පුරවැසි වුණා මොන පැත්තද ගන්නෙ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවනේ ඒ නිසා මම හිතනවා බැසිල් රාජපක්ෂ මහත්තයා දක්ෂ මමත් බොහොම කැමැති හොඳ මහත්තයෙක් ඒ මහත්තයට තියෙන්නේ එක දෙයයි කරන්න ඒ පුරවැසි භාවය අතහැරලා මේ රටේ ඕන දුරයක් ලබා ගත්තට කමන්නේ මේක අර අන්තවාදීන්ට ලංකාවේ දේශපාලන ප්‍රවාහයට එන්න අන්තවාදීන්ට මේ රටේ දුර ලබාගෙන ලංකාවට විරුද්ධව කටයුතු කරන්න ඇති කරලා තියෙන පොටක් මේක මේකට ප්‍රතිපත්තිමය වශයෙන් අපිට ඉඩ දෙන්න බෑ මේක බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්ක සම්බන්ධ කාරණාවක් නෙමෙයි ඕන කෙනෙක් දුරයක් දරනවා නම් තමන්ගේ තියෙන අනිත් පුරවැසිභාවය අතහැරලා දහනම්මනි සංශෝධනයේ තියෙන ඒ වගන්තේ කෙනේ වැනි කරුණු කාරණා තියෙනවා යම් සාධනීය ලක්ෂණ තියෙන කරුණු කාරණා දැන් වෙනත් රටක පුරවැසියෙක්ට පාර්ලිමේන්තු නියෝජනය කරන්න බෑ ඒ වගේ කාරණා ඒ වගේම වසර පහක කාලය එක්වරක් දුරය දැරිය හැකි කියන තොරතුරු ලබා ගැනීමට තියෙන අයිතිය එවැනි කාරණා පිළිබඳව පැහැදිලි අදහසක් සාධනීය කාරණා අනිත් පැත්තෙන් දැන් 20 වෙනි සංශෝධනයක් එනවා නම් මොන වගේ ප්‍රතිසංස්කරණයක්ද සිද්ධ කරන්නට නියමිතයි කියලා ඔබතුමන්ලට දැනෙන්නේ දැන් ඔබතුමන්ලා මේ සාකච්ඡාව ඇතුළේ ඉන්නකොට මොන වගේ ප්‍රතිසංස්කරණයක්ද මම හිතන්නේ ඇයි අපි 20 වෙනි සංශෝධන දැන් රජය කරපු අවසාන ප්‍රකාශය බැලුවොත් රජය කියනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න කමිටියක් දාලා තිනවා දැන් ඇමතිවරු 4 දිනෙද්ද 5 දිනෙද්ද සමන්විත ඒ සඳහා විද්වත් කමිටුවක උත්පත් කරනවා කියලා තියෙනවා තවම පත් කරලා නැහැ. ඉතින් අනාගතයේදී පත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් අලුත් ව්‍යවස්ථාවක් හදන්න යනවා නම් දැන් මේකේ කෑල්ලක් හදන එකට ඒ කමිටියේ දන්නේත් නැහැ. ඒ කමිටිය රැස් වෙලා අර විද්වත් කමිටුව තාම පත් කරලත් නැහැනේ. දැන් මේ 20ට විද්වත් කමිටුවක් නැහැ. උදේගම්මම්බිල මහත්තයත් නීතිඥවරේ දක්ෂ නීතිඥවරේ එතකොට අලි සබ්‍රි මහත්තයා අධිකරණ ඇමතිවරයා ඔහු ජනාධිපති නීතිඥවරේ ඊළඟට තවත් දිනේෂ් ගුණවර්ධන මහත්මයා නීතිඥවරයෙක් නොවුණත් එතුමාට ව්‍යවස්ථා කටයුතු පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන ඉතාමත්ම පරිණත දේශපාලඥයෙක් 13ට විරුද්ධව අපිටත් බොහෝ කාලයකට පෙර ඉඳන් ඉදිරියෙන් හිටපු මහත්මයෙක් තමයි දිනේෂ් ගුණවර්ධන මහත්මයා. දැන් ওই කමිටිය දාලා 20 කවුද හැදුවේ? 20 හදපු කෙනෙක් නැහැ. මේක නිකන් අර සංගවණු අමුත්තා වගේ. ඇත්තටම කවුද හැදුවේ ඔබතුමලා දන්නෙත් නැද්ද? මම දන්නෙත් නැහැ. අපි අහන කෙනෙක් දන්නෙත් නැහැ කවුද හැදුවේ කියලා. එතකොට දැන් මේකේ මොනවද තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මම හිතන්නේ නැහැ. මම හිතනවා දැන් මේ අපි කියන යෝජනා මේ ඇතුළත් ඇති කියලා. මොකද මම හිතන්නේ තිබුණත් හොඳයි. තිබුණත් හොඳයි. නමුත් නැත්තම් තමයි ප්‍රශ්නේ. මම හිතන්නේ නැහැ මං හිතනවා ඒ කොටස් ඇතුළත් වෙයි කියලා. නමුත් මේකේ හදපු කෙනෙක් දන්නේ නැති නිසා
තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ඊට පස්සේ දැන් අර කොමිටුව මොකද කරන්නේ? දැන් ඒ කොමිටුව මේ 20 වෙනි සංශෝධනයත් සංශෝධනය කරන්න වෙනවනේ. දැන් ඒ ඉගෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් දැන් අපි 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න. සම්මත කරගෙන දැන් ඒ ව්‍යවස්ථා සංශෝධනය අලුත් වැඩියා කරන්න වෙනව අරකට. අරගත්තියට. ඉතින් ඊට වඩා හොඳයි හොඳයි අපි හිතමු හදිසියෙන් කරගන්න ඕනේ කියලා දැන් එක තර්කයක් තමයි මේ තුනෙන් දෙක වැඩි කල් තියෙන එකක් නැහැ කියලා. මොකද දැන් ওই മന്ത്രിවරු මේ ඉඳලා මේ බලනකොට අනිත් පැත්තට යනවනේ මුදල් වල එහෙම එහෙම මේ එහෙම සංස්කෘතියක් තියෙනවා. එහෙම සංස්කෘතියක් තියෙනවා කියලා මිනිස්සු කියනවා. මම දැකලා නැහැ කවුරුවක්වත් සල්ලි ගන්නවා. නමුත් සාමාන්‍ය මතය තමයි හිටපු ගමන් ආණ්ඩුපක්ෂයේ മന്ത്രി විපක්ෂයට එනවා. විපක්ෂයේ മന്ത്രി ආණ්ඩුපක්ෂයට එනවා. ජනාධිපතිවරුගේ දෑත් ශක්තිමත් කරන්න කියලා එනවා. ඉතින් දැන් ওই දෑත් ශක්තිමත් කරන්න එහෙම එහාට මෙහාට ගියොත් ගිහලා මේ තුනෙන් දෙක නැති වුණොතින් මේ රටේ බහුතර ජනතාව දීපු ජනවරම ක්‍රියාත්මක කරන්නේ කොහොමද? දැන් මේ හදිසියේ 20 වෙනි සංශෝධනය ගේන්නේ ඒ බීතිය නිසාද? ඒ බීතිය නිසා නම් අපිට ප්‍රශ්නයක්. ඇයි මේ රටේ ඡන්දේ දීපු අය ඡන්දේ දුන්නේ මේ රටට හානි කර ප්‍රතිපාදන ඉවත් කරන්නනේ. එතකොට 19 තිබිය යුත්තේ දැන් අපි මේ කාරණාව සැලකෙලට ගමු. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණේ එක මාතෘකාවක් පමණක් නෙමෙයිනේ. දැන් කවුරු හරි තර්ක කරනවා නම් මේ අපි මේ 19 විතරක් බලන්න ඕනේ කියලා ওই 19 තියෙනවා තොරතුරු ලබා ගැනීමේ අයිතිය ගැන තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉසුරුවා හැරීම ගැන තියෙනවා. ඇමිතිවරු පත් කිරීම ගැන තියෙනවා. ව්‍යවස්ථා සභාව සහ කොමිෂන් සභාව පත් කිරීම ගැන තියෙනවා. නානා ප්‍රකාර දේවල් ලෝකේ ඇතුලේ තියෙනවා. ඉතින් එහෙම විවිධත්වයක් තියෙන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන මන්නම් 20 වන වගන්ති මේ 13 16 කියන වගන්තිවල ඒ වගේම 15 වන ව්‍යවස්ථා වගන්තිනි මේ ව්‍යවස්ථා සංශෝධනවල 15 වන ව්‍යවස්ථා සංශෝධනයේ එතකොට මේ රටේ මැතිවරණ ක්‍රමය අද අපි දන්නවා අපි කවුරුත් පිළිගන්නවා මං හිතන්නේ ආණ්ඩුපක්ෂයේ විපක්ෂයේ කවුරුත් පිළිගන්නවා මේ මැතිවරණ ක්‍රමය අතිශයින්ම අසාර්ථක මැතිවරණ ක්‍රමයක් නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගන්න බැරි නම් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති වැඩේ මොකක්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙන මේ සමානුපාතික ඡන්ද ක්‍රමය සහ මනාප ක්‍රමය හේතු කොටගෙන අද පත් වෙන්නේ ඇත්තටම ජනතා කැමති අයද කියන එක පිළිබඳවත් ලොකු ගැටලුවක් තියෙනවා මොකද හැමදාම ඡන්දේවරණ හැම නීතිඥවරු හැටියට අපි දන්නවා බොහෝ දෙනා අපිත් එක්ක ඇවිල්ලා ඉඳන් කියනවා අපිට යන්න දුන්නේ නැහැ මේ ගණන් කරන තැන් වලට මොකද සියලුම අපේක්ෂකයන්ට යන්න ඉඩක් නැහැනේ ඒ කාමරය ඇතුළට ඒ හින්දා ඒ පක්ෂයේ ඒ ප්‍රදේශයේ නායකයා තමයි තීරණය කරන්නේ කවුද ඒ කාමරවල ඉන්නේ කියලා ඉතින් ওই කාමර 50ක් තියෙනවා නම් යන්නේ ඒකෙන් 10කට විතර තමන්ට යන්න පුළුවන් තමන්ගේ නියෝජිතයන්ට යන්න පුළුවන් අනිත් ඒවා යන්න බෑ එතකොට මිනිස්සුන්ට සැකයකුත් ඇති වෙනවා ඒ පක්ෂවල ඒ ප්‍රාදේශීය නායකයන්ගේ මෙහෙයවීම මත මේ මනාප වෙනස් වුණා කියලා ඒක ප්‍රජාතන්ත්‍රවාදයට බලගත් පහරක් ඒ නිසා මේ සමානුපාතික ඡන්ද ක්‍රමය මේ ආකාරයෙන් තවදුරටත් පවත්වා ගැනීම එකක් අනාගතයේදී මේ රට නිසි මගට අන්තවාදීන්ගෙන් බේරගෙන මොකද මේ රටේ ගොඩක් දේශපාලඥයෝ ඉන්නවා විවිධ මුල්‍යමය ප්‍රතිලාභ ගැන කල්පනා කරලා මේ අන්තවාදී පිරිස් එක්ක ගැට ගහගෙන එකතු වෙලා කටයුතු කරන්න. ඊයට තමයි ওই විදේශීය විජාතික බලවේගත් එක්ක විජාතික බලවේග වැළඳගෙන ඉන්නේ මේ දකුණේ දේශපාලන පක්ෂ නෙමෙයි ওই අන්තවාදී දේශපාලන ප්‍රවාහයන්. එතකොට මේ අන්තවාදී දේශපාලන ප්‍රවාහයන් එක පෑහිලා ඉන්න දේශපාලඥයෝ ඉන්නවා. එතකොට මේ රට මෙන්න මේ අන්තවාදීන්ගෙන් බේරගන්න එපයි. මේ රටේ මිනිස්සු ඡන්දේ දුන්නේ මේ අන්තවාදීන්ගෙන් මේ රට බේරගන්න. ඉතින් අපිට කියන්න සිද්ධ වෙනවා මේ ආණ්ඩුවට
මේ ජන මතයට අනුව මේ රටට වෙලා තියෙන මේ හිනේ මේ 13 16 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා මේ රට සම්පූර්ණයෙන්ම දුර්වල කරලා තියෙන වෙලාවක මේ අවස්ථාව ගිලුහුනොත් ඒකයි අද අස්ගිරිය ස්වාමින් වහන්සේලා කියන්නේ මල්වත්ත ස්වාමින් වහන්සේලා කියන්නේ අද බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ප්‍රකාශයක් නිකුත් කළා උන්වහන්සේලා විස්තරාත්මකව මේ 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 ගිහි පිරිස පමණක් නෙමෙයි භික්ෂුන් වහන්සේලා පවා විස්තරාත්මකව මේ මේ කරුණු පැහැදිලි කළා රජයට ප්‍රකාශ කළා තියෙනවා මේක මේ 19ට සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි වහාම මේක නිවැරදි විය යුතුයි කියලා මේක නිවැරදි කරන්න මහා කොමිටි දාලා කරන්න දෙයක් නැහැ මොකද දැන් කොමිටි දැම්මනේ අවුරුදු 5ක් තිස්සේ ඒ කොමිටු වාර්තා මුද්‍රණය කරලා තියෙනවා දැන් අර ලාලි ජනායක මහත්තයා මුළු ලංකාවටම ගිහිල්ලා මහා විශාල පොතක් ගහලා තියෙනවා ඒකේ තියෙනවා සේරම ඒගොල්ලන්ගේ සාක්ෂි ඊළඟට කොමිටු පහක් දැම්මනේ වික්‍රමසිංහ මහත්තයා ප්ලොට් නායකයා රටේ බලය බෙදන්නේ කොහොමද කියන එකට දැම්මා අර ප්ලොට් නායක තුමා තමයි ඒකේ සභාපති ඊළඟට සුමන්දිරන් මහත්තයයි ජයම්පති මහත්තයා තමයි මේකේ මේක සේරම පාලනය කරන පරිපාලන කමිටුවේ සමසභාපතිව දැන් ඒගොල්ලන්ගේ වාර්තා ටික තියෙනවා හැම දේශපාලන පක්ෂයක්ම ඒකාබද්ධ විපක්ෂය පවා ඒගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කළා TN එක ඉදිරිපත් කළා බදෝදීන්ගේ පක්ෂය ඉදිරිපත් කළා හකීම් මහත්තයා ඉදිරිපත් කළා ඉදිරිපත් සියල්ල සලකා බලලා තීරණයක් ගන්න ඒ ඔව් දැන් පොත් ටික තියෙනවා දැන් අයි කොමිටු දාන්න දෙයක් නැහැ ඒ පොතේ තියෙන ඒවා ටික ඕන කරන ඒවා ටික අරගෙන රටට ද්‍රෝහී දේවල් ඉවත් කරලා මේක හදන්න විතරයි මේකට ඕනේ නීතිඥවරු දෙන්නේ තුන්දෙනෙකුට හෝ දොසිමකට දුන්නත් කමක් නැහැ පරිච්ඡේදය පරිච්ඡේදේ නීතිඥවරයෙකුට බාර දුන්නත් සති කීපයක් ඇතුළත ඕක හදන්න පුළුවන් ඕක මේ දිග්ගස්සුවොත් වෙන්නේ දිග්ගස්සන්නේ හොඳකට නෙමෙයි තවත් කමිටු වර්තාවක් තමයි තවත් කමිටු වර්තාවක් ඔය අපි කෙටි විරාමයක් ලබාගෙන විරාමයෙන් අනුතුරු යලි තමයි මුතුන් සර සජීව සංවාද सजीव संवाद समुतम पेहदल कारण तेन प्रश्न तमायबुतमला दाने नेता दिपाकराने विशेष संशोधने तीन कारण कारण मनोदी कारण बंद प्रश्न आगती एलियटेनकांगे दाने मुखाते बेन कारण दैन मेकेट मदाल तवाद्या दखराटक नीति आखीन कारण बंद कथाक जनाधिपति दिगिन दिगटे मे पुरंद लबादून जनतावट मेके अतुले मे विसीवेणी संशोधने अतुले मे කාරණේ කොවිතරම් දුරට ඇතුළත් වේවිද කියන ප්‍රශ්නය තියෙන මොකද දැන් අලි ශබ්රි මහත්මයා සඳහන් කරා බාලවයස්කාර දැරියන් විවාහ කරන නීතිය සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාව අතර තියෙන මේ නීතිය සම්බන්ධයෙන් ඒක වෙනස් විය යුතුයි කියලා. හැබැයි දැන් ඒක එක කොටසක් පමණයි. නමුත් මේ කරටක එක නීතියක් පිළිබඳව කතා කරනකොට ඒ යම් යම් ආගමික විශ්වාසයන් මත පදනම් වෙච්ච නීති ගණනාවක් තියෙනවා. මේ සියල්ලම වෙනස් විය යුතුයි. ඒ පිළිබඳව කතා බහක් තියෙනවද ආණ්ඩුව ඇතුලේ? ඒ කියන්නේ වෙනදින් දැන් ওই සංවාදය තියෙනවා. දැන් මේ 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 පිළිබඳ නීති ක්ෂේත්‍රයේ විවිධ මේ වේදිකාවල මේක සාකච්ඡා වෙනවා. නමුත් නිල වශයෙන් මෙය සකස් කිරීම සඳහා කොමිටුවක් හරි එහෙම නැත්නම් බාර කරපු කෙනෙක් අපි දන්නේ නැහැ. දැන් මේ රටේ මේ බෝම්බේ පිපුරනට පස්සේ ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. දැන් මේ රටේ ජාතික ආරක්ෂාව ගැන හිතලා අර නිකාබ් එකට ඉඩදී දැන් යුරෝපයේ පවා මේ අර සම්පූර්ණයෙන්ම වහලා මම කියන්නේ මේ සාලුවකින් ඔලුව වහන එක නවත්තන්නවත් එහෙම මේ තමන්ගේ ආගමික චාරිත්‍රකරණය එක නවත්තන කියන එක නෙමෙයි. ඒ කියන්නේ අනන්‍යතාවය හඳුනා ගන්න බැරි වෙන විදිහේ මම හිතන්නේ ශබ්ද මහත්තයත් කිව්වා ඔය කළු ඇඳගෙන එහෙම ඉන්න එක ඒ ආගමට අනුව කටයුතු කරන්න ඕනේ කියලා මම දැක්කා ඔහුත් මේ මාධ්‍යයට ප්‍රකාශ කරනවා. දැන් ඒව සම්බන්ධ නීති ගේන්න ඕනේ.
එතකොට බාල වයස්කාර දරුවෝ විවාහ විවාහ වීම පිළිබඳ පැහැදිලිවම උන්ගේ කැමැත්තකින් නෙවෙයිනි දෙමව්පියෝ කවුරු හරි මිනිහෙක්ව ලිස්ට් කරලා බන්දලා දෙනවා ඉතින් කුඩා දැරියෙකුට වෙන කරන්න දෙයක් නැහැ ඇය මවක් ඒක තේරුම් ගන්නකොට ඇයට මේ පුරුෂත් එක්ක ජීවත් වෙන්න ඕනේද නැද්ද කියන එක පිළිබඳ අවබෝධයක් ලබා ගන්නකොට ඇය මවක් ඉතින් මේ මේ මේවා පිළිබඳ විධිමත් නීතියක් සකස් කිරීම සඳහා ඉතින් දැන් මේ කැබිනට් මණ්ඩලය මම ඒකට නම් දොස් කියන්නේ නැහැ මොකද දැන් ඒ එක් එක් විෂයන් පිළිබඳ දැන් ඒ ඒ නීතිනේ සංශෝධනය ඒවා ව්‍යවස්ථාවට දැන් දරුවෝ ඒවා ව්‍යවස්ථාවට දාන්න ඕනේ ඒවට වෙන වෙනම නීති ගේන්න ඕනේ විවාහ නීතිය සංශෝධනය කරලා ওই ಜಾති මත වෙනස්කම් කරන්න බැරි වෙන විදියට වයස් සීමාව වෙනස් කරන්න බැරි වෙන විදියට නීති බොහොම සරල ඒවා පොඩ්ඩක්වත් සංකීර්ණ දේවල් නෙමෙයි ඒ සංශෝධන ගේන්න පුළුවන් නමුත් මේ දැන් ඔවුන් පත් වෙලා සුමාන ගණනක් නිසා මම ඒ චෝදනාව කරන්නේ නමුත් මේ විවස්ථාවේ තුනෙන් දෙක ලබා ගැනීම පිළිබඳ චෝදනාවක් තියෙන මේ 20 දැන් හදලා මේ හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් මේ මේ බදාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න යනවා කියලා කියන නිසා එතකොට මේක මොනවද තියෙන්නේ කියන ප්‍රශ්නය අපිට පැන නැගුණා ඒක තියෙන වැද්ද දැන් ජනතාවට කිසිම අවස්ථාවකදී කියපු නැති සමහර දේවල් පිළිබඳව කතා බහ වෙනවා දැන් විවිධ පුද්ගලයන් සතුරු කිරීම සඳහා අලුත් තනතුරු හදන්නට යනවායි කියලා කතා බහක් තියෙනවා දැන් උප අගමැති තනතුරක් නිර්මාණය කරලා හිටපු ජනාධිපතිවරයාට ලබා දෙන්නට යනවා මේ වෙනි සාකච්ඡා තියෙනවා දැන් මේව ජනතාව ඉල්ලුවෙත් නෑ ජනතාව අපේක්ෂා කරපු දේවලුත් නෙමෙයි ජනතාව ඡන්දෙ දුන්නේ ඒකට නෙමෙයි දැන් මේ වගේ දේවල් ඇත්තටම එහෙම අනුමත කළ හැකිද මේව තියනවාද මේ මේ ඇතුලේ ඔය ඒක තමයි දැන් දැන් ඔබට තේරෙනවා ඇති දැන් ඡන්දෙන් පස්සේ අවධානය මොනවටද යොමු වෙන්නේ කියන්නේ දැන් දැන් අද රටේ අපේ කතා වෙන්නේ සිරිසේන ජනාධිපතිතුමාට උපගමිතිකමක් දෙනවද එහෙම නැත්නම් අර දහනම මේ අවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිතුමාගේ දැන් අගමැතිතුමා එතුමාගේ සහෝදරයානේ ජනාධිපතිතුමාගේ බලය ලබා දීම වැදගත් මම ඒක නෑ කියන්නේ මම කවදත් ඒ වෙනුවෙන් පෙනී සිටියා මම අදත් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා මම කියනවා අපි වියදම් කරලා ජනාධිපති කෙනෙක් පත් කරාම ඒ ජනාධිපතිවරයාට බලය නැත්නම් ජනාධිපති වෙනින් පත් කරන එකේ තේරුමක් නැහැනේ. ඔහුට ඔහු පරිපාලනය කරන දැන් ওই දහනමන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන මූලික දෝෂය තමයි කොමිෂන් සභාව පත් කිරීම සඳහා පුද්ගලයන් තේරීමේ අයිතිය ජනාධිපතිවරයාට නැහැ. දැන් දැන් ජාතික පොලිස් කොමිෂන් සභාවක් කියලා එකක් තියෙනවානේ. දැන් ජාතික පොලිස් කොමිෂන් සභාවට පුද්ගලයන් තෝරන්නේ ව්‍යවස්ථා සභාව. ඒ ව්‍යවස්ථා සභාවෙන් තෝරන අය තමයි ජනාධිපතිවරයා ඔවුන්ගේ මේ නිර්දේශය තමයි ජනාධිපතිවරයා අනුමත කරන්නේ. එතකොට අර පුද්ගලයන් තෝරා ගැනීම සුදුසු තමන් එක්ක වැඩ කරන්න තමන්ගේ පරිපාලනය සකස් කරගන්න ලෝකේ ඕන රටක රාජ්‍ය නායකයා ඒක පාර්ලිමේන්තු ක්‍රමයක් නම් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ජනාධිපති ක්‍රමයක් නම් ජනාධිපතිවරයා ඔහුට අයිතිය තියෙන්නට ඕනේ ඒ පුද්ගලයන් තෝරගන්න. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ ජනාධිපතිවරයා ඒකාධිපති ස්වරූපයකට පත් කරන තන්ට වැඩ කටයුතු දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒකාධිපතියෙක් නොයි කියන එක නම් මට විශ්වාසයි එතුමා ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. ඔහුගේ ක්‍රියාකලාපය මේ පහුගිය අවුරුද්ද තුල අපි අධීක්ෂණය කරොත් අපිට පේනවා ඔහු කිසිසේත්ම ඒකාධිපති ස්වරූපයේ පුද්ගලයෙක් නොවනු විය. බොහොම ජනහිතකාමී මිනිස්සෙක්. නමුත් ව්‍යවස්ථා හදන්න ඕන මිනිසුන්ට නෙමෙයිනේ. ව්‍යවස්ථා හදන්න ඕන අපිට විවිධ වර්ගයේ ජනාධිපතිවරු හිටියා. එක එක චරිත එක එක විදියයි. අනාගතයේදී මීටත් වඩා නරක කට්ටිය එන්න පුළුවන්. ඒ හැම එකකටම හරියන විදියට ජනාධිපතිවරයාට දෙන බලනේ බලය උනත් අර සංවර්ණ සහ තුලන නීතියට අනුකූලව ඒ කියන්නේ දැන් ජනාධිපතිවරයාගේ තේරීම පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් කිරීම දැන් හුඟක් ඇමරිකාවේ උනත් ජනාධිපතිවරයා තමයි පත් කිරීම කරන්නේ ඒක සෙනෙට් සභාව විසින් අනුමත කරනවා ඒ වගේ ක්‍රමවේද තියෙන දැන් දකුණු අප්‍රිකාව ගත්තොත් දකුණු අප්‍රිකාවේ
පාර්ලිමේන්තුවේ කාර්ක සභාවක් තියෙනවා මේ මේ පක්ෂ සමානුපාතික නියෝජනය මත ඔවුන් තම ඒ ඒ තීරීම් කරන්නේ ඉතින් ඒ ඒ ඒ විදිහේ ක්‍රමවේද ඊට පස්සේ පාර්ලිමේන්තුව විසින් අනුමත කරන්න ඕනේ ඉතින් ඒ විදිහේ ක්‍රමවේදයක් සකස් කරන්න දැන් 19 ඉවත් කරලා අපි ආපහු අර 18 18 වෙන සංශෝධනයත් ඉතාමත්ම විවේචනීයට ලක් වෙච්ච මහ දුර්වල කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවන මේ වැරදියට සකස් කරපු ලියවිල්ලක් තමයි 18. දැන් 19 ඉවත් කරලා 18ට යනවා නම් ඒකත් මහ භයානක තත්ත්වයක්. ඒ නිසා අපි 19 ඉවත් කරලා යන්න ඕනේ 19ට වඩා හොඳ එකකට. දැන් මේ 19 මම මේ දෙක මේ කියන්නේ ඉතාල වැදගත්. බොහෝ දෙනා හිතනවා මේ 19න් තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ස්වාධීන කොමිෂන් සභාව තුනේ කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. මොකද ওই කොමිෂන් සභාව කවුද පත් කරන්නේ? ව්‍යවස්ථා සභාව. ওই ව්‍යවස්ථා සභාවේ ඡන්ද හිමි 9 දෙනෙක් ඉන්නවා. එතකොට වැඩි ඡන්ද ප්‍රමාණය තියෙන්නේ 5 දෙනෙකුට. ওই 5 දෙනෙක් පත් කරන්නේ අගමැති විපක්ෂ නායකයි එකතු වෙලා. එතකොට 9 දෙනාගෙන් 7 දෙනෙක් පත් වෙන්නේ දෙන්නෙක් අගමැති සහ විපක්ෂ නායක. ඔවුන් දෙන්න එකතු වෙලා තව 5 දෙනෙක් පත් කරනවා. එතකොට මේ පාර්ලිමේන්තුවේ අපි 225ක් මන්ත්‍රීවරු යවනවනේ. ওই 225ට කරන්න වැඩක් නැහැ ඕකේ. දිස්ත්‍රික්කයක් නියෝජනය කරන අගමැති දිස්ත්‍රික්කයක් නියෝජනය කරන විපක්ෂ නායකයි එකතු වෙලා නම් මේ රටේ තීරණ ගන්න පුද්ගලයව පත් කරන්නේ සමස්ත ජනතාව විසින් පත් කරගත්ත ජනාධිපතිවරයෙක් ඉඳෙද්දි. ඒක මහා විකෘතියක්නේ. දැන් 150කට වැඩි ඡන්ද ගන්න ඕනේ ජනාධිපති කෙනෙක් වෙන්න. දැන් මේ මහා ලොකු දක්ෂකමක් වගේ කියනවා අපි ජනාධිපතිවරයාගේ බලතල නැති කළා. නැති කළ කාටද දුන්නේ? පාර්ලිමේන්තුවටද? නෑ. දැන් ওই කරන පත්වීම් කරන පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබා ගන්න ඕනේ නෑනේ. දැන් කොමිෂන් සභාවට මිනිස්සු පත් කරා මේ ඒක පාර්ලිමේන්තුවේ අනුමැතියක් එන්නේ නෑනේ. ව්‍යවස්ථා සභාව තමයි ඒක අනුමත කරන්නේ. එතකොට ව්‍යවස්ථා සභාවේ ඉන්නේ කවුද? ව්‍යවස්ථා සභාවේ ඉන්නේ අගමැති විපක්ෂ නායකයි. වික්‍රමසිංහ මහත්තයාට ඕනුනේ වික්‍රමසිංහයි සම්බන්ධනුයි එකතු වෙලා මේ සේරම විනිශ්චයකාරවරු උත්පත් කරගෙන කොමිෂන් සභාවලටත් මිනිස්සු පත් කරගෙන රට පාලනය කරන්න. ඒ හින්දා ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හිටපු 52ක මන්ත්‍රීවරුන්ගේ අයිතිය නැති කරලා අර 20 දෙනෙක් විතරක් හිටපු සම්බන්ධන් මහත්තයා විපක්ෂ නායක කරලා සම්පූර්ණයෙන්ම හොර වැඩක් නිකලේ. විපක්ෂ නායක හැටියට පත් කරා මන්ත්‍රීවරු 20 දෙනෙක් ඉන්න මිනිස්සෙක්. 52ක් හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයාට ගේ මතයට ඇහුම්කන් දුන්නේ ඒකනේ. ඒ දවස්වල හිටපු කතානායකවරයාට තියෙන තදබල විවේචනය. එතකොට මොකක්ද මේ 19 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළා දින්නේ? ඒක වැරදි. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ ඕක හදන්න ඉස්සෙල්ලා මේ දැන් සලස්ස බල දේවල් ටිකක් තියෙනවා. ඒකත් හදුවට කමන්නේ. මේක හදන්න. ඇයි මේක හංගන්නේ කියන ප්‍රශ්නේ පැන නගිනවා. මම විශ්වාස කරනවා එහෙම හංගලා නැතුව ඇති කියලා. නමුත් මම දන්නේ නැහැ තාම. තාම දන්නේ නැහැ. මොකද මේක දැන් අනිද්දට කැබිනට් එකට ඉදිරිපත් කරනවා කිව්වහම තමයි අපිට මේ සැකේ මතුනේ. නැත්නම් කලින් එහෙම සැකයක් තිබුණේ නැහැ. දැන් මේ දැන් අද ප්‍රවෘත්ති බලනකොට කියනකොට නෑ මේ මේක හදලා ඉවරයි. දැන් හිට කැබිනට් එකට ඉදිරිපත් කරනවා කියලා පොඩි බයක් තියෙනවා. සාධාරණ සැකයක් තියෙනවා. අපි අවසන් විරාමයට යමු. විරාමෙන් අනතුරු යලිත් හමු. 360 සජීව සංවාදේ. ඔබලිට එක්වන 360 සජීව සංවාදයේ සමගින් දැන් ඔබතුමන්ලත් විශ්වාස කරන විදිහට රටේ බහුතරයක් පිළිගන්න විදිහට අලුත් ආණ්ඩු ක්‍රම
व्यवस्थावक तमें अपने बड़ात्म गैलपेन्ने दें हदिसी एट मोन मोन संशोधन निधिरिपत करात है भाई दें नव व्यवस्थावक सकस्क्रीम के न कारणे के न खता कलो तीन जनमत विचार ने कटे अन्न वेनुआने इधे हिमुनो तीन इवेनी तत्यक तीनों आने इध आंडुक्रम व्यवस्था में दें आलू व्यवस्थावक खदनवा के लकी हुआ टे මේ 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 ව්‍යවස්ථාවේ වගන්ති තියෙනවා 170ක් කියලා කිව්වට ඊටත් වඩා වැඩි අනු වගන්තිත් එක බැලුවොත් මෙච්චර විශාල පොතක්. හැබැයි මේකේ වගන්ති 12ක් තමයි ජනමත විචාරණයකට යන්න ඕනේ. ඒ කියන්නේ ජාතික කුඩිය වෙනස් කරනවා නම් ජාතික ගීය වෙනස් කරනවා නම් ඒකීය භාවය වෙනස් කරනවා නම් ඒ වගේ. එතකොට ඒව කොහොමත් අපිට වෙනස් කරන්න උවමනාවක් නැහැනේ. ඔයි ඔයි ජනමත විචාරණයකට යන්න ඕන කිසිවක් අපිට වෙනස් කරන්න උවමනාවක් නැහැ. ඉතුරු සියලුම වගන්ති ටික සහ මුලින්ම වෙනස් කරන්න පුළුවන්. ඒ හින්දා ජනමත විචාරණයකට යෑම අවශ්‍ය කරන්නේ නැහැ. මොකද අපි දැන් ඒකීය රාජ්‍ය ෆෙඩරල් රාජ්‍යයක් කරනවා නම් එහෙම නැත්නම් මේ සිංහයා වෙනුවට වෙන සතෙක් දානවා නම් ජාතික කොඩියට ඔන්න අපිට ජනමත විචාරණයකට යන්න වෙනවා. මේ ජනමත විචාරණයකින් තොරව මේ අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්න පුළුවන් අර දුල වගන්ති දුලා හැරුණු කොට ඒ කියන්නේ බුද්ධාගම ප්‍රමුඛස්ථානය දෙනවා කියන එක. ඒ ඒව අපි කිසි ජනතාවයි ඉල්ලන ඒව සංශෝධනය කරන්න ඉල්ලන ඒවා නෙවෙයි. අලුත් ව්‍යවස්ථාවක් හදුවත් ඒ වගන්ති ටික හැමම තියෙනවා. එහෙනම් ඉතුරු ටික වෙනස් කරලා අපිට ව්‍යවස්ථාවක් ඉතා පහසුවෙන් සකස් කරගන්න පුළුවන්. අනෙක් පැත්තෙන් දැන් සමහරු දැන් අපේ පවතින ක්‍රමය මේ විධායකයේ කොතන තිබිය යුතුයිද කියන කාරණේ මේක අගමැති ප්‍රමුඛ ආණ්ඩුවක්ද ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවක්ද යාදී ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇත්තටම ඔබතුමා හිතන විදිහට අපි තෝරාගත අපිට ගැළපෙන අපි තෝරාගත යුතු වඩාත් හොඳම ක්‍රමය මොකක්ද? මම හිතන්නේ ජනාධිපති ක්‍රමය විශේෂයෙන්ම 30 අවුරුදු යුද්ධයකට පස්සේ මේ 30 අවුරුදු යුද්ධය අපිට සාර්ථකව නිම කරගන්න පුළුවන්කම ලැබුණේ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දීපු නායකත්වය නිසා. ඒ වගේම එතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ලේකම් හැටියට හිටපු නිසා. කැබිනට් ආණ්ඩු ක්‍රමයක් හොඳයි සාමකාමී පරිසරයක. නමුත් අදටත් මේ රට දෙකඩ කිරීමේ අවදානමක් තිබෙනවා. අනිත් එක මේ රට දෙකඩ කිරීමට වඩා අවදානමක් තියෙනවා මුළු රටම අල්ල ගැනීමේ අවදානමකුත් තියෙනවා. දැන් එක පැත්තකින් MCC ගිවිසුම තියෙනවා. දැන් මේ MCC ගිවිසුම සම්මත කරගන් කිරීම සම්බන්ධව මේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ. මේකේ 157 කියලා වගන්තියක් තියෙනවා. ඒ 157 කියන වගන්තිය කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ආණ්ඩු එහෙම නැත්නම් ආණ්ඩුවල ඉන්න පුද්ගලයන් විවිධ ලාභ ප්‍රයෝජන සඳහා රටේ බහුතර මහජනතාවගේ සම්පත් පිටරට රාජ්‍යන් වලට විකුණන අත්දැකීමක් අපිට රටට තියෙනවනේ අවසනාවකට. දැන් මේ රටේ තිබිච්ච හම්බන්තොට වරාය මොන සිහිබුද්ධියක් තියෙන රටක්ද චීනයට ප්‍රදානය කරන්නේ? දැන් අපිට චීනෙත් එක යුද්ධ කරන්නද? එතකොට ඇයි එහෙම වුනේ? පාර්ලිමේන්තුවෙන් අනුමැතියකින් තොරව හරියාකාර කැබිනට් අනුමැතියකින් තොරව ජනතාව එහි තිබෙන වගන්ති පිළිබඳ දැනුම් දීම මේ දැනුවත් වීම කිනුත් තොරව මේ රටේ තියෙන සම්පත් එක මේ විදියට පත් වෙන රජයන් වලට විකුණන්න අවස්ථාව ලැබුණොත් මේ ආණ්ඩුව කරන එකක් නැහැ. නමුත් මීට කලින් ආණ්ඩු කළානේ. මේ ආණ්ඩුවත් හැමදාම තියෙන්නේ නැහනේ. ආණ්ඩු වෙනස් වෙනවා. ඒ හින්දා අපි දැන් මේ 3-2ක් ලැබිච්ච වෙලාවේ ආණ්ඩුව කල්පනා කරන්න ඕනේ ওই 19 නෙමෙයි MCC එක නවත්ත ගන්න කොහොමද අපි? දැන් අපිට එතකොට ඒ රාජ්‍යයන් වලට හරි කියන්න පුළුවන් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව එක්කෝ මේක ජනමත විචාරණයකට යන්න ඕනේ, එහෙම නැත්නම් 3-2 ඕනේ, එහෙම නැත්නම් 4-3 ඕනේ මේ කියලා හරි අපිට මේ අවදානමින් බේර ගන්න පුළුවන්. අපි දන්නවා මොන තරම් බලයක්
ඔවුන් මේ වගේ රාජ්‍යයන් වලට යොදනවද කියලා. ඒ වෙනතර පුද්ගලික අභිලාෂයන් වෙනුවෙන් වගන්ති කීපයක් පිළිබඳව අවධානය යොමු කළ කටයුතු කරොත් අර සියල්ල ප්‍රමුඛ ස්ථානයේ දීතු සියල්ල අපිට පැත්තකට දාන්න. ඔව් දැන් දැන් මට දැන් හිතපු ගමන් අපිට ඇහෙනවා මේ MCC එක පිළිබඳ නව කැබිනට් මණ්ඩලයට ආයි ඉදිරිපත් කරන දැන් 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 අර අපේ මහාචාර්ය ගුණරුවන් මහතාගේ තා විශිෂ්ට වාර්තාවක් ඉදිරිපත් කරා. ඒකේ ඒකේ තියෙන නීතිමය පැත්ත ඒකේ හිටිය ජනාධිපති නීතිඥවරයෙක් නිහල් ජයවර්ධන මහත්තයා තා දක්ෂ මේ නීතිඥවරු ඔවුන් මේක හොඳට පරීක්ෂා කරලා බලලා ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. දැන් ආණ්ඩුවට ආයි තීරණය කරන්න දෙයක් නැහැ. මේ මේ වගේ ගිවිසුම් මේ රටට කිසිසේත් හිතකර නැහැ. මේ වගේ ගිවිසුම් අස්සම් කරපු අනිත් රාජ්‍යයන් වලට වෙච්චදී අපි දන්නවා. ඉතින් දැන් එවැනි ගිවිසුමක් ජනතාවගේ නියෝජිතයන්ගේ අනුමැතියකින් තොරව සම්මත වීම වැළැක්වීම සඳහා ප්‍රතිපාදන අපි ව්‍යවස්ථාවෙන් සකස් කළ යුතු නැද්ද? ඒක නෙවෙයිද දැන් අපිට තියෙන බරපතල තර්ජනය? එතකොට ඊළඟට දැන් අපේ තෙල් තැන්කි ටික දැන් මේ එතකොට අපේ වරාය අපිට පෙනෙනවා අපේ දොරකොඩ විවිධ රාජ්‍යයන් ඇවිල්ලා බලාගෙන ඉන්නවා මේව ග්‍රහණය කරගන්න. එතකොට අපි වහාම අපේ අවධානය යොමු වෙන්න ඕනේ මොකටද? අපි අවධානය යොමු කරන්න ඕනේ අන්නේ විජාතික බලවේගවල ග්‍රහණය මේ රට බේරගන්න ව්‍යවස්ථාවක් නේ අපි හදන්න ඕනේ. ඒක දිවාරෑ නොබලා අපි ඒ සඳහා කැපවල කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා කැපවෙන්න සූදානම් අය ලංකාවේ ඉන්නවා. ඒ අයගේ දායකත්වය අරගෙන ඒව සකස් කරගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගතියි. අනිත් පැත්තෙන් කාඩිනල් හිමියන් සඳහන් කරා මේ ජාතිවාදී පදනමින් අන්තවාදී පක්ෂ තහනම් වෙන්නට ඕනේ වගේම ජනවාර්ගික පදනමින් දේශපාලන පක්ෂ නිර්මාණය වෙලා තියෙනවා කියන කාරණේ ඒ සඳහා යම් කිසි ක්‍රමවේදයක් අවශ්‍ය ව්‍යවස්ථාවට ඇතුළත් කර යුතුයි කියන කාරණේ. පැහැදිලිව දැන් ඕකට හොඳම නිදර්ශනය තමයි අපිට පොලිස් කොමිෂන් සභාවක් තියෙනවා. දැන් ওই පොලිස් කොමිෂන් සභාව තමයි පොලිස් නිලධාරීන් පත් කිරීම විනය පාලනය දුරෙන් පහ කිරීම බාර වෙන්නේ. දැන් 257ක් 260 ගණනක් මිනිස්සු මැරුණා. මැරෙන්න ඉස්සෙල්ල එක නවත්ත ගන්නත් බැරි වුණා පොලිස් සේවය. පොලිස් කොමිෂන් සභාව. දැන් මේ ස්වාධීන දැන් මේ විපක්ෂය කියන්නේ මේක මේ ස්වාධීන කොමිෂන් සභාවක් මේ 19 ඇති කරා කියලා. ඒ මිනිස්සු මේ ගේ ජීවිත නැති වුණාට පස්සෙවත් වැරදිකාරයෝ කවුද කියලා හොයන් හෙව්වද ওই මේ 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 ජාතික පොලිස් කොමිෂන් සභාව. ওই කොමිෂන් සභාවෙන් ඇති වැඩ තියෙනවද? දැන් මේ පත් කරලා තියෙන ජනාධිපති කොමිෂන් සභාවට පින් සිද්ධ වෙන්න දැන් ඔන්න සාක්ෂි ටික ටික එළියට එනවා. දැන් අපිට හැමදාම අර ඒ දවසල යුද්ධේ ප්‍රවෘත්ති බලන වගේ දැන් මිනිස්සු බලන්නේ අර ජනාධිපති කොමිෂන් සභාවේ මොනවද එන සාක්ෂි කියලා. දැන් දැන් මේ 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 19 මේ පත් කරපු කොමිෂන් සභාව උච්චර ස්වාධීන නම් එක්කෝ ඒගොල්ලන්ට ওই ඕක මේ පුපුරන එක නවත්ත ගන්න තිබුණා. ඒ කියන්නේ ඒ සුදුසු පොලිස් නිලධාරීන් සුදුසුසැන් වලට පත් කිරීමේ. පිපුරුවට පස්සේ හරි ඒ අයගේ සේවයෙන් පහ කරන්න එක සේවකයෙක්වත් පහ කරාද ওই පොලිස් කොමිෂන් සභාව? ওই පොලිසෙන් කම මොකද කළේ? තව කොමිෂන් සභාව දැන් කොමිෂන් සභාව දෙකයි. ජාතික පොලිස් කොමිෂන් සභාව තියෙන කිසිම වැඩක් නැති මේ ජනාධිපති කොමිෂන් සභාවක් තමයි දැන් ඒක විභාග කරන්නේ. ඉතින් ওই 19 තියෙන ප්‍රයෝජනේ මොකක්ද? ඉතින් ඒකයි අද රට මේ ව්‍යවස්ථාව යටතේ ඉතාමත්ම ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක තවත් ව්‍යාකූල වෙනවා මේ කෑල්ලක් විතරක් අල්ලගෙන මේ රටේ තියෙන මේ වගන්ති ටික නිදොස් නොකර ජනතාවටත් තියෙන විශ්වාසය සහ බලාපොරොත්තු අඩිෂ්ඨානය නැති වෙන්න අපිට ඉඩ දෙන්න බෑ. මොකද මේ මේ මේක ජනතාවගේ ආණ්ඩුවක්. ජනතාව පත් කරපු ආණ්ඩුවක්. ඒ ජනතාව පක්ෂය අමතක කරලා තමන්ගේ සීයා ආච්චි අම්මා තාත්තා ඡන්දෙ දීපු පක්ෂ අමතක කරලා ඡන්දෙ දීලා පත් කරගත්තේ අන්තවාදීන්ගෙන් මේ රට මුදවා ගන්න. මේක මේ රජේ හැමෝම මතක තියාගත යුතු කාරණාව. අන්තවාදීන්ගෙන් මේ රට මුදවා ගන්න පක්ෂ ජාති ભેදවලින් තොරව ඡන්දෙ දුන්නේ. මේ විදියට අපි ව්‍යවස්ථා
සංශෝධනය නොකර ව්‍යවස්ථාවේ මේ වගන්ති ඉවත් නොකර කළොත් මේ ව්‍යායාමය මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නැතිවීම වළක්වන්න බෑ බොහොම ස්තුතියි අද දවසේ දී 360 සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳව අපි විශ්වාස කරමු අපි බලාගෙන ඉමු ඉදිරියේදී මේ ඉදිරිපත් කරන සංශෝධනයේ මොන වගේ කාරණා ඇතුළත් වේවිද කියන කාරණය අවසනාවකට වගේ ඔබතුමන්ලා තාම එක ගැන දන්නේ නැති එකයි අපිටත් තියෙන ප්‍රශ්නේ ඇයි එහෙම වුනේ කියලා නමුත් අපි තවදුරටත් විශ්වාසයේ තබාගත හැකි අපි එහෙම ඉමු කොහොම මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන වෙනස්කම් කියන කාරණේ පිළිබඳව අවධානයෙන් සිටමු ඊට පස්සේ ඔබතුමා කියපු විදිහට මම හිතන්නේ ජනතාවට මේ බලපෑම सिद्ध कल हैकी अब तो मैं विश्वास करना है जनता वाटे बाला बैम कल हैकी किला वो मस्तुति अब आदेश सिद्ध था बागे में करवा ये बागे में बटा तस्तुति अब समग्र दिसी टीम सामने अपितावत साथी के इनमें वाली में खाता बाहर के न्याले थामे सुब्रत्या